එතකොට අපි මේනකම් අපි PTS වල කරා සෑහෙන කොටසක් ඒකේ අපි කළා පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමම භාගයට ගිහිල්ලා තියෙන්නේ නේද හරි දැන් එතකොට මේ තුන්වෙනි පාඩමේ අපිට කතා කරන්න තියෙනවා අන්තිම හරිය වගේ වෙන කෙන 94 වෙනි පිටුවේ තියෙනවා කම්පියුටර් එකෙන් පොඩි මොකද්ද ටේබල් එකක් හදාගන්න එක හරිද එතකොට මම දැන් ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද ටේබල් එකක් හදන්නේ කියන්නේ වගුවක් හදාගන්නේ කොහොමද කියලා ලයිස්තුවක් කියලා අපි ගොත් හරි පුතේ රයිට් ලයිස්තුවක් හදාගන්නේ කොහොමද කියලා එතකොට ලයිස්තුවකට අපිට කොලම් කීයක් තියෙනවද මෙතන තියෙන මේකේ තියෙන ලයිස්තුවේ කොලම් තියෙනවා ද්‍රව්‍ය සපයන එකක් නේද මෙහෙම කොලම්ස් තියෙනවා රයිට් එතකොට මෙතන තියෙනවා ද්‍රව්‍ය මෙතන දෙන එකක මිල රයිට් ඊළඟට මේ වගේ කොච්චරක් ගන්නවද කියලා තියෙනවා අපිට නේද අපි ගන්න ප්‍රමාණය තියෙනවා මෙතන ඊට පස්සේ අපිට තියෙනවා මෙතන ඒක එකතුව මිල මුදල කීයක් තියෙනවද කියලා මුදල රයිට් දැන් ඒ ටික අරගෙන අපි හදාගන්න යන්නේ ඒ කොහොමද කම්පියුටරෙන් කරන්න කියලා කියලා දෙන්න යන්න පුතා හරිද දැන් බලන්න උදාහරණයක් වශයෙන් මම මෙතන ගත්තොත් එහෙම සාමාන්‍ය කරාම සම්බන්ධකම කරාමයක් කියලා කිව්වොත් ඔන්න කරාමයක් මම ගන්නවා රයිට් කරාමයක් ගත්තාම එක කරාමයක් මං අපිටමක උදාහරණයක් 50යි කියලා. හොඳයි මට කරාම තුනක් ඕනේ. එහෙනම් ප්‍රමාණය තුන. රයිට් මෙතන. ඔකේ. අවදානි ශකයන්ද? හරි. එතකොට කරාම තුනක් ගන්න. එතකොට කරාමයක් ඕනේ මට. එක කරාමයක් රුපියල් 50 මේ 50යි. එහෙනම් කරාම තුනක් ඕන. එහෙනම් මෙතන කීයක් වෙනවද කියලා අපි දන්නව නේද? කීයක් දෙන්න ඕනේ? ඉනේ. ආපද? කරන්නේ. ඇහෙන්නේ. කීයද? අපිට ඕනේ එක කරාමයක් 50යි නම් කරාම තුනක් ඕන නම් එහෙනම් 50ව තුනක් යනවා නේද? එහෙනම් මොකද වෙන්නේ? 50 වැඩි කිරීම 3 නේද? එක 150ක් කියලා මෙතන ඔටෝ වැටෙන්න ඕනේ බේටම වැටෙන්න ඕනේ රයිට් මෙතන 150යි කියලා බේටම වැටෙන්න ඕනේ දැන් මම ඒක කරන්නේ කොහොමද කියලා කියා දෙන්නම් ඊට පස්සේ ඔය ටික ඔක්කොම එකතු කරමු මෙතන යනවා එකතුව නේද ඒකතුව ගන්න කොහොමද කියලා කියා දෙන්නම් බලා ගන්න අපි එකට ගමු Excel එක ගමු කම්පියුටර් එකේ තියෙන Excel කියලා පැකේජ් එකක් අන්නේ පැකේජ් එක තමයි මම ඕපන් කරගන්න හදන්නේ ඔයගොල්ලන්ට කැමති පැකේජ් එකක් ගන්න Word එකනොත් පුළුවන් තවත් තවත් වෙන පුළුවන් දේශිම දේ තමයි Excel එක මම Excel එක ඕපන් කරලා පෙන්නන්නම් කොහොමද කරන්න එක දැන් බලා ගන්න කරන්න හැටි ඊට පස්සේ උගන්ට එකක් පස්සේ පුළුවන් වෙලාවක ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හරි රයිට් අපිට පුළුවන් Excel එක ඕපන් කරගන්න පුතේ ඔකලන් කම්පියුටර් එකේ Windows කීයක බාන R ගහපම WinR Windows එක බාන R ගහපම පොඩි මෙනු එකක් එනවා අපි කියනවා රන් මෙනු එක කියලා මෙන්න මේ වගේ එකක් රන් එක එනවා රයිට් Windows එක ඔබගෙන R ගහපුවා එන්නේ ඒකේ අපි මෙතන ටයිප් කරනවා මොකද Excel කියලා මෙන්න මේ ටයිප් කරනවා Excel කියලා ටයිප් කරලා අපි ඕකේ කිව්වම අපිට ඒක ඕපන් වෙනවා පුතා රයිට් ඔන්න ඔය ආකාරයෙන් ඕපන් වෙනවා හරිද දැන් මේක තමයි Excel එක එතකොට එක එක කම්පියුටර්ස් වල තියෙන්න පුළුවන් සමහර කම්පියුටර්ස් නැති වෙන්න පුළුවන් නැත්තම් දාගන්න ඕන අපිට තියෙන කම්පියුටර්ස් වල ඒ වගේ වැඩ කරගෙන යන්න පුළුවන්. රයිට්. රයිට්. දැන් අපි මොකද කරන්නේ මේ චුට්ටක් ලොකු කරගමු පේන්න ඉඳා. දැන් මෙතන මම මෙතන දාන්න ඕනේ මොකද්ද මම ප්‍රමාණය නේද? ප්‍රමාණයද කි තියෙන්නේ? ද්‍රව්‍ය. ද්‍රව්‍ය. දැන් ද්‍රව්‍ය කියලා කොහොමද ලියන්නේ? සිංහලෙන් ලියනවා සිංහලෙන් ලියන්න පුළුවන් නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් කැමති විදිහට ලියන්න පුළුවන්. එතන ද්‍රව්‍ය කියලා සිංහල ලියන සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කරන්න ඕනේ ඉංග්‍රීසි නම් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඕනේ. තමන්ට කැමති භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? හරිද? රයිට්. කෝජන ඇහෙනවද? ඔව් සර්. ඔව් පුතේ. ඒ චුට්ටයි කියන බුවන්සර් කරන විදිය. හරි. කෝජන ඇහෙනා නේද පුතේ? ආ ටී-ෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි දාගන්න කෝජන. ෂැනල් ඇන්ජලෝ ඔයත් දාගන්න. අත් කපුවා තියාගන්න අත් කර කපුවා තියාගන්න අපි මේවා රෙකෝඩ් කරනවානේ.
දැන් ෂර්ට් එකක අරසමක් දාන්නකෝ ෂර්ට් එකක් දාගන්නකෝ මිසක් කැමරාව ඔෆ් කරන්න කියලා කිව්වේ නැහැ කියන්නේ එකක් කරන්න තව එකක් හරි දැන් මේ කරන්නේ කොහොමද කියලා ආපු නිසා මම ආයෙ කියන්නම් අහගන්න අපි කීබෝඩ් එකේ තියෙනවා Windows කී එක ඒක ඔබාගෙන ආරකුර ගහපම පුතේ අපිට එනවා පොඩි window එකක් අපි කියනවා run window කියලා අන්නේ run window එකට ගිහිල්ලා ක්ලික් කරලා අපි ඒකට දානවා ටයිප් කරනවා excel කියලා excel එක ටයිප් කරලා okay කිව්වම මොකද වෙනවද වෙන්නේ excel කියන පැකේජ් එක ඕපන් වෙනවා මේ තියෙන මේ පැකේජ් එක තමයි ඒ ඕපන් වෙච්ච පැකේජ් එක සමහර අය කම්පියුටර්ස් වල තියෙන්න පුළුවන් සමහර අයගේ නැති වෙන්න පුළුවන් නැතිනම් දාගන්න වෙනවා අපිට තියෙන අයගේ ඕක ඕපන් කරගන්න පුළුවන් නැති වෙනත් කමක් නැහැ හොඳට බලා ගන්න කරන විදිය පස්සේ හරි කරන්න පුළුවන් එතකොට අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්නත් පුළුවන් ඔයගලන්ට හරිද තිසව් හරිද හරි රයිට් දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ एरन कैमरा ऑन करने के लिए बुला देना ऑन नहीं एरन अरे अपने बम्प तो हम बारे में कोमा देख कराने के लिए अपने इंग्लिश ही तमें सामान्य ऑटो ये नहीं वेतन देख लिया हमारा दान ने पुलवां इंग्लिश यंग राइट आइटम्स के लिए मैंने टाइप कर ये मैंने तं अपने पुलवां सिंगल एंड टाइप करना सिंगल एंड टाइप करना बुद्धि आप अगर धरान्ती है नॉन है सिंगल एंड टाइप करने में नहीं है माय मैंने में तंदर गिर ला में दिन मैंने में दिन को सिंगल फ़ॉन्ट है गाने बुलाऊं क्लिक कर ला फ़ॉन्ट है गाने गिर ला आरे जब में चला दिया ना सिंगल फ़ॉन्ट का सिलेक्ट कर ला गाने बुलाऊं तीन ने बुलाऊं कंप्यूटर के तीन ना मैंने में याट्टा मैंने मेथड टाइप कर ला मैंने मेथन चीना सिंगल फोटे यदि अपनी सिलेक्ट कर सिंगल फोटे करना पुलवांग आई नहीं कोई क्रम हरी सिंगल फोटे आप ओपन करना पुलवा मैं सिंगल जोर टाइप कर पुलवांग मैं जन मर बाणी इन बड़ी तीन द्रव्य නෑ නේද මේවා ඒ ෆොන්ට් එක හරියන්නේ නැහැ. හැබැයි හරියම ෆොන්ට් එකක් තියෙනවා නම් අපිට කරන්න පුළුවන්. හරිද? මගේ සිංහල ෆොන්ට් එක කම්පියුටර් හැට වදින්නේ නැහැ. එතකොට අද ඕගොල්ලන්ගේ කරන්න ඕනේ ඔයගොල්ලන් කම්පියුටර් සිංහල තියෙනවා නම් එහෙම ගහන්න පුළුවන්. सिंगर नेतन तमाई गैट लो तीन हरे नेतन विषय का मु प्रश्न है ने आदि
testing, testing one, testing one, testing one, testing, testing, testing one. පුතා ඇහෙනවද? ඇහෙනවා. දෙමත් දෙමත් ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. කැමරා ඔන් වෙන්න ඕන දෙමත්. ඔන් කළා දීලි සර්. නෑ. කැමරා වහලා තියෙන්නේ මොකෙන් හරි. දෙමත් ඔයා කැමරා වහලා තියෙන්නේ කොළයකින්. ඒරන් කැමරා ඔන් කරනවද කැමරකින් අයින් කරන්නද? හරි. දැන් බලන්න තොර මම අපි දුමු ඉංග්‍රීසියෙන් ගහන්න පුළුවන් ඉංග්‍රීසියෙන් ගාමු සිංහල නම් ගෙසිංහලෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මෙතනට ඇවිල්ලා දැන් ඔන්න අයිටම් ප්‍රමාණය දානවා. ඊට පස්සේ යුනිට් රයිට් ඒකක නේද අපි දෙන්නේ. ඒකකක මිල යුනිට් ප්‍රයිස් නේද? මේ අයම මේ යුනිට් අයියෝ හොඳ ඒකගේ දර බලමු යුනිට් ප්‍රයිස් හරි ඊළඟට තියෙන්නේ මොකද්ද යුනිට් ප්‍රයිස් එක තියෙනවා ඒ කියන්නේ ඒකක එකම ඉල ඊළඟට තියෙන අවශ්‍ය ප්‍රමාණය amount ඊළඟට තියෙන amount amount කීයක් ඕනද කියන එක ඊළඟට තියෙන මුදල නේද total නේද එහෙම නැත්නම් අපිට ප්‍රයිස් කියන්න පුළුවන් ප්‍රයිස් total ප්‍රයිස් දන්න ප්‍රථම ප්‍රයිස් කියලා ගන්න පුළුවන් ප්‍රයිස් right අපි දාමුකෝ amount කියලා टोटल मे कदा तो आप ईटम प्रमाण पड़ा दर मे ऐड करा ईटम टेलिया यूनिट प्राइस यूनिट मेचर अमौंट को टोटल मेरे पुत आप बुलागा रईट मेम सिलेक्टरला अभी सिलेक्टरला मेकट कपी रूल गागा मेन गील रूल गागा හරි දැන් ওই විදිහට තියෙනවා අපිට පුළුවන් මෙතන items පළවෙනි item එක මේකේ දෙවෙනි item එක මේ ඔහොම item අපි ගමු කීයද 10ක් කියලා දාන්න පුළුවන් විදිහට item 10ක් වල දාගන්න පුළුවන් විදිහට හදාගත්තා හරිද ඊට පස්සේ දැන් ඔන්න item එක item වල කියන්න යන්නේ මොනවද කියලා හොඳයි valve valve කියන්නේ අපි කියනවා खराम के वाल इक मिल मंकी उदाहरण पनाई के उदाहरण मैं उदाहरण अक्की हट हरिगर मेवा इकक मिल पनाई ना मट इवे क्या पहाको ना मंकी विधंक विधं बनाने कोमद समीकरण समान गहला पनाती वेडिकरण वेडिकरण तर हरिद कंप्यूटर वैडी तर लगुना रईट इसे पहा पहा से नम दम से पहा पनहा से सी थ्री वाल पुते हरिद सी थ्री गेन पनहा डी थ्री गेन पहाती है पनहा वैडिगिर पहा दम इंटर हो मत ऑटोमेटिकली मत उत्तर अन्ना बेटा दस पनहा गेला इतपास मैं मेक सिलेक्ट कर ला मैंने मे मैन गेल ड्रैग एंड ड्रॉप करता ऑटोमेटिकली गांड बोला
දැන් මම මෙතන නිකන් ගහන්න විතරයි ඕනේ. උදාහරණයක් ගම් බටල් කියමුකෝ. රයිට්. මම ගම් ගන්නවා මේ වලන්න ගම්. G U M ගම් ගන්නවා. රයිට්. මම ගන්නවා මට එක එක ගම් බෝටලයක් රුපියල් 100යි කියලා දන්නකෝ. මම මේ බොරුවට කියන්නේ බොරු ගණන්. හරිද? 100යි. මට ඒක වගේ ගම් බෝටල් 3ක් ඕනේ. එහෙනම් මම 3 ගාලා එන්ටර් කරපු ගාම මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙන මවුන්ට් එක ඉබේම එයා දා ගන්නවා. බලන්න එන්ටර් ගාපම මොකද වෙන්නේ කියලා. දැක්කද මම එන්ටර් ගාපු ගම එයා 300යි කියලා එක ඔටෝ දාගත්තා නේද? ඈ ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ටෝටල් එක ගන්න මෙතන. මෙතන ටෝටල් එක මම මේක ඔක්කොම සිලෙක්ට් කරලා කියනවා මේ ටෝටල් එකයි කියලා කියනවා. ආ මම කියනවා ටෝටල්. ටෝටල්. ටෝටල් කියලා දාපු මොන වගේ ටෝටල් කියනවා. ඊට පස්සේ මම මෙතන දානවා මේ ඔක්කොංගෙම එකතුව. මේ ඔක්කොංගෙම එකතුව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. රයිට්. ඒක තමයි මෙතුම් නේද මෙතුම්? ආ මෙතුම්ට ඇහුණාද මං කියුවේ එක? ආ එහෙනම් කමන්නේ. SUM කියලා අරගෙන within bracket වලින් මං දානවා මෙන්න මේ ටික. මේ ඒරියාවක එකතුව දෙන්න කියලා. ප්‍රපතේ මේ ටික එකතුව තමයි මේ ගන්න අපි. අරණ මං එන්ටර් ගහපුවාම මට ඔක්කොංගෙම එකතු වෙනවා ඉබේටම. දැන් මං ඉබේටම ආවා 55යි කියලා. හොඳයි අපි තව දෙයක් කරමුකෝ. ත්‍රෙඩ් සීල් ගන්නවනේ මට. මම ත්‍රෙඩ් සීල් ගන්නම්. ත්‍රෙඩ් සීල්. සීල්. හරි. ත්‍රෙඩ් සීල් කියලා ගහමු මොකක් හරි රයිට් ත්‍රෙඩ් සීල් කියලා ගහනවා. ගහපම මට ඕනේ මෙතන එක ත්‍රෙඩ් සීල් මට ඕනේ කෑලි මට පහක් විතර ගන්නවනේ කියමුකෝ. කෑලි පහයි. එක ත්‍රෙඩ් සීල් එකක් රුපියල් අපි උන්කෝ සෝරි. එක වටිනාකම මෙතන කියන්නේ එක වටිනාකම රුපියල් 125 කියලා කියන්නකෝ. හරි. එක වටිනාකම 25. මට ඕන කෑලි හතරක් ඕනේ. එහෙනම් හතර දානවා. 125 හතරෙන් එල්ල ඔටෝමැටිකලි අර මතර මම එහා පැත්තේ සමිගෙන් හදලා ඉවරයි නේද? නේද? ඉබේටම බණ්ඩ ගාන එනවා මේ බණ්ඩ කීයද කියලා? ඔය 500යි කියලා එනවා. ඉබේටම ගාන හදනවා. දැන් එතන ගාන හදන විතරක් නෙමෙයි. මෙතනත් ඔටෝමැටිකලි ගාන හදනවා බං. නේද? එතන මේ වගේ අපේ ෂීට් එකක් හදාගන්න එක තමයි පුතේ ඔය 94 වෙනි පිටුවේ ෂීට් එකෙන් කියන්නේ. 94 වෙනි පිටුවේ ෂීට් එකෙන් කියන්නේ. හරිද? පහ දැක්කන උපයෝගතා කරගනිමින් පහත දැක්වෙන වගවලට අනුව කාර්ය සඳහා අස්තමේන්තුව සකස් කිරීම. ඔන්න අපිට අවශ්‍ය අස්තමේන්තුව සකස් කරන්න ඕමයි. උදාහරණයක් වශයෙන් ඔව් අපිට මොනවාරි මේ විදිහට කරන්න උදාහරණයක් වශයෙන් මෙහෙම කියමුකෝ පුතාලා. දැන් ඔකලගේ ගෙදර කුසියේ වෙනම කෑල්ලක් ගන්නවා කියමුකෝ. ආ ඒ කෑල්ලට ඔකල ටැප් එකක් හයි කරන්න යන්නේ. දැන් මොකද කරන්නේ? දැන් ටැප් එක හයි කරන උන දේවල් මොනවද? ඒ වලට මොන මොන වගේ දේවල්ද ඕනේ? ඒවක වටනාකම කීයද? දැන් වටිනාකම් බලපම ඒවා කීයක් වුණාද කියලා බලලා වටිනාකම් බලපම අපිට දන්නවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ වැඩේ කරන්න අපිට යනවා. අපි කියන අස්තමේන්තුවක් හදනවා කියලා නේද? පිරිවැයක් හදනවා. ඒතර මේ කාර්යය කරන්න අපිට මෙන්න මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා කියනවා. මෙන්න මේවා මෙච්චරක් යනවා. ගම් මෙච්චරක් යනවා, ටේප්ස් මෙච්චරක් යනවා නේද? ඇන්ගල් වල්ස් මෙච්චරක් යනවා. ඒ වගේ අපි එහෙම ලිස්ට් එකක් හදාගත්තා අපිට යන ප්‍රමාණය ගන්නත් පුළුවන්. ඒ සඳහා යන මුදල හොයන්නත් පුළුවන් අපිට. රයිට්. ඒකයි මේ 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 කැලෙන් කියන්නේ. දැන් උන්ට දෙන්නද කොහොමද කරන්න කියලා? කාලේ ප්‍රශ්නයක් තියෙන අහන්න ගැන. ආ මනා තියෙන කාටද තියෙන්නේ? යමෙද උනා තියෙන ගැටලු? මොකුත් නෑ. මට නම් තියෙන ගැටලුවක්. මාස්ක් එක අඩුයි. ඇන්ජලෝ තේරුණාද? ඕ මේ පොතේ ඉන්න කට්ටිද වගේ දාලා ඒවා අගේ සර්න කොහමද? ඒක තමයි මෙච්චර මම දැන් කියා දුන්නේ කතරේ දාලා තියෙන මොකක් හෝ ගාණක් කියන එකයි. ඒ කතරෙන් කියන්නේ
ඒකට මොකක් හෝ වර්ගයක් එන්ටර් කරපුවම එන ගාන කියන්නේ. ඒක තමයි මම මෙතන දාලා පෙන්නේ උදාහරණයක් වශයෙන්. හොඳයි. ආවද? හරි දැන් හැමෝම පොඩ්ඩක් ඒ තුන්වෙනි පාඩමේ ඔතනකන් ටග් ගාලා බලා ගන්න. තුන්වෙනි පාඩම මුලින් ඉඳලා එන්නේ ඔතනට එනකන් බලලා මට පහ ප්‍රශ්න තියෙනවා අහන්න ඉක්මනට. තියෙනද හරිද මොකුත් නැද්ද? චමත් මොනවද තියෙන ගැටලු? මොකුත් නැහැ සර්. චමත් ගෙන මේව චමත් ගෙන ඒව චමත්. හරි එහෙම මොකුත් නැත්තම් කාලගත කරන්න ඕනේ නැහැ. අපි නම් ඊළඟ පොයින්ට් එකට යමු. මම ඔයගොල්ලන්ට කාලගත ගන්න මේ මොකුත් නැත්තම් අහන්න කියලා ගිය පුතේ සමහරවල් තේරෙන්නේ නැති තැන් තියෙනවා සමහර විට. අන්නේ තේරෙන්නේ නැත්නම් මොනවද තියෙනවා ඉඳ අහන්න කියලා කිව්වේ. දැන් උදාහරණයක් වශයෙන් අර වෙනුක හවුආර x වලින් මොනවද කියන්නේ කියලා. අතර x කියන වාක්‍යය දරන් හිටියේ නෑනියා. මේක හොඳයි. එහෙම අහන්නේ කොහොඳයි. එහෙම අහන්න ඕනේ. හරි. එතකොට එහෙම ඇහුවම තමයි තමන්ට තියෙන සැකය දුර වෙන්නේ, මගහැරෙන්නේ. එතකොට තමයි තමන්ට කියන දේ තේරෙන්නේ. ඔව් කූජන මොකද වැටලුව? කූජන මොකක්ද තියෙන ගැටලුව? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ අයියෙන් කියන්නේ. අරසම් මේ බබුවට යටි. ඔව්. මේ ආර දුඹුරු කළු
දුඹුරු එම් පතස මට ඒක තේරෙන්නේ. දුඹුරු කළු සුදු කියෝ පුතේ? අර බගුවට යන්නේ කියන්නේ සතහන අගේ දක්වා වර්ණදී දුව පිළිබඳව මම කියන්නේ අවධානය යොමු කර නොකරේ දැන් ප්‍රතිරෝධ කීපයක අගේ ලැබෙන ආකාරයේ හිතා බලමු. ඔය 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 කොයි කියනද කියන්නේ පාඩම කොයි පාඩමද? තුන්වෙනි පාඩම. ආ? තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමේ කොයික තුන්වෙනි පාඩේ පිටු අංක කියන්නේ? 80. 80 ගොඩක් අපි කතා කරේ එක නෙමෙයිනේ පුතේ. හරි 80. හොඳයි ඒකේ මොකක්ද දැන් ඔයා කතා කරන්නේ? හරි සර් ඒකේ බබුවට යටින් තියන්නේ සර් අර කළු වඩරෝ දාලා එක්ක. ඉතින් පුතා හරි 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 මට තේරෙනවා කියන එක. රයිට් ඉන්න පොඩ්ඩක් මම ඔයාට ඔයා කියන්නේ මොකද කියලා පෙන්වන්නම් වැඩියක් දෙන්න මට. ඒක මාගානේ. ඔයා කියන්නේ ප්‍රතිරෝධ ගැන නේද පුතේ? ඔව් පුතේ. ප්‍රතිරෝධ ගැන කියන්නේ. ඔය කියන්නේ මෙන්න මේක පුතේ ඔය අහන්නේ. හරිද? දැන් අපි මෙහෙම ප්‍රතිරෝධකයක් තියෙනවානේ. මෙහෙම තියෙනවා. ඕකේ තියෙනවා කල තුනක් මෙතන එක කල එකක්. මෙතන තව කල එකක්. මෙතන තව කල එකක්. තව ටිකක් ඈතට තව කල එකක් තියෙනවා. නේද? මෙන්න මේක ගැන ඔයා කියන්නේ. හරිද? තේරෙන්නේ මේක ගැන ඔයා කියන්නේ. පුතා මේ අපි ඉගෙන ගත්තා එදා මේ කලර්ස් වල තියෙනවා දුඹුරු කළු සහ දුඹුරු ආදි සුදු රතු වගේ තියෙනවා නේද? දැන් මේ මේ කලර් වලින් අපිට යම් ආකාරයක වටිනාකමක් ඒකේ තේරුමක් තියෙනවා. ඒ වගේම තමයි බලන්න පළවෙනි දුඹුරු පාට. දුඹුරු පාට ගත්තොත් අර උඩ චාට් එකක් තියෙනවනේ. ඒ උඩ චාට් එකේ ඔය අපි කතා කරන පුතේ 80 වෙනි පිටුව හැමෝම පෙරලා ගන්න අවශ්‍ය නැහැ. 80 වෙනි පිටුව ඒ උඩ chart එකේ දෙන දුඹුරු. ඒ දුඹුරු කියන එක පළවෙනි තීරුවේ තියෙන්නේ දුඹුරු වලට එක නේද? පළවෙනි තීරුවේ එක. ඊළඟ කළු පාට තියෙනවා. ඒතකොට දෙවෙනි තීරුවේ කළු පාට කියන කේලින් තියෙන කීයද? බිඳුව. හරිද? කළු පාට කියන තියෙන බිඳුව. එතකොට 1 බිඳුව. ඊළඟට ආය රතු පාට දුඹුරු පාට තව පාරක් තියෙනනේ. එතකොට තුන්වෙනි කොලම් එකේ දුඹුරු පාට කෙලින් එක තියෙන්නේ කීයද? 10. පළවෙනි කොලම් එක, දෙවෙනි කොලම් එක, තුන්වෙනි කොලම් එක ටේබල් එකේ තියලා බලන්න ඕනේ. එතකොට පුතේ මේ ඕක ගණන් හදන්න මෙන්න ඕකෙන් කියන්නේ යම් කිසි ගණනක්. ඒකේ තියෙන ඒ ප්‍රතිරෝධකයේ ඕම්ස් ගණනකින් කියන්නේ. එතකොට මේක 1 නම් මේක බිඳුව නම් මේක 10 නම්. හරිද? මේ 1යි 0යි එක ළඟින් තිබ්බම 10 වෙනවා. ඊට පස්සේ මේ 10 මෙතන 10 වැඩි කරනවා එකෙන්. ඒතර මේ 1යි 0යි 10 මේ ප්‍රමාණයෙන් වැඩි කරනවා. ඒතර 10 10ෙන් වැඩි කරපුවම කීයද? ආ? කීයද? 100යි. 100යි. ඒතර 100යි. ඒතර මේ 100යි ඕම්ස් කියලා කියන්නේ. 100යි ඕම්. එහෙනම් මෙන්න මේ ප්‍රතිරෝධකයේ ඕම් එක 100යි ඕම් කියලා කියන්නේ. ඒකේ ධාරිතාව 100යි. ඕම් 100යි. ඔය වගේ අපිට තියෙනවා මේ මේකේ ප්‍රතිරෝධය ගත්තාම මයින්න පුළුවන් විදිහක්. ඒක කලස් වලින් මයින්නේ. මේ කලස් වලින් මයින්න තියෙන කොලම්ස්. ඒ කොලම් එක දිය බලලා තමයි මයින්නේ පුතා අපි. ඒකට කොලම් එක දීලා තියෙනවා. මම ඒක තේරුම් කරලා දීලා ඔකලට මම කිව්වා ක්‍රියාකාරකම් 3.2 දෙක 3.2 කරලා බලන්න කියලා. හොඳයි. තව මොනවද අහන්න තියෙන්නේ? අමාරු හන්න තියනද?
නෑ. රයිට්. එහෙනම් අපි යමු 3.3ට. 3.3. දිහස් ඔක්කොම ඕකේද? ඕකේ සර්. ආ ඒ කියන්නේ 100න් 100ක් ෂුවර් නේද? හරි හරි. විභාගයට ෂුවර් නේ. හරි. එතකොට බලමු හදමු හැඩ කරමු කියන කොටස බලමු පොඩ්ඩක් දැන්. හදමු හැඩ කරමු. හරි. මේ පාඩමෙන් අපිට තේරුම් ගන්න මොනවද? බලමු මේ පාඩමෙන් අපිට කියන්නේ මොකද්ද කියන්නේ? ආ මේ පාඩමෙන් අපිට කියනවා කලාත්මක නිර්මාණ සඳහා උචිත වර්ණ රේඛා හැඩතල තෝරා ගැනීමටත් කලාත්මක නිර්මාණ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අත් ආයුධ හා උපකරණ තෝරා ගැනීමටත් විවිධ ශිල්ප ක්‍රම භාවිතයෙන් කලාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීමටත්. එහෙනම් කලාත්මක නිර්මාණය අපි තුල තියෙන කලාව කියන එක අපිට තියෙන හැකියාව කලා පිළිබඳ හැකියාවක්. ඒ කියන්නේ අපි හැමෝටම කලාත්මක භාවය කලාත්මක ඇහක් තියෙනවා කලාත්මක සිතුවිලි තියෙනවා කලාත්මක දේවල් කරන්න පුළුවන්. එතකොට එක එක්කෙනාගේ කලාත්මක භාවය පුතා එකිනෙකනට වෙනස් ආවේනිකයි. ඒකෙන් තමයි අපි කියන්නේ හැම ළමයෙක්ම අපිට වැදගත්. සෑම කෙනෙක්ම අපිට වැදගත්. මොකද කලාවන් වෙනස්. ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස්, ඒගොල්ලන්ගේ ස්වරූප වෙනස්, ඒගොල්ලන්ගේ පිහිටීම වෙනස්. ඉතින් වෙනස් භාවයම තමයි අපිව ජීවත් කරවන්නේ. right? ක්‍රිස්තුන් වහන්සේ අපේව එකිනෙකා අසම සම ලෙස ජීවත් කරවලා තියෙනවා, පිහිටවලා තියෙනවා. ඒ අපි හැමෝගෙම අවශ්‍යතාව, අපි හැමෝටම අවශ්‍ය නිසා. ඒ නිසා අපි කාවකත් කොන් කරන්න බෑ. අපිට කාවකත් වෙන් කරන්න බෑ. අඹ බෑ, අඹ හොඳ නෑ කියලා වෙන් කරන්න බෑ. මෙයාට මේ කියන පුජ්‍යලයාට අපි දුමක පුතේ වැඩි ඉගෙන ගන්න බෑ කියලා. නමුත් එයාට පුළුවන් වැඩි වෙන දෙයක් කරන්න. ඈ මෙයාට මේක බෑ කියුවට අරකට අනිත් එක කරන්න පුළුවන්. එක එකනක් හැකියාව වෙනස්. දැන් මෙතන පුතේ අපිට උත්සාහ කරන්න හදන්නේ මේ පුතෙන් කියන්න උත්සාහ කරන්නේ අපේ මේ එක එකනාගේ තියෙන හැකියාව මොනවද කියලා තේරුම් අරගෙන ඒ තම තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න වර්ධනය කරගන්න හදන්න අවශ්‍ය පොයින්ට් එක තමයි මේ දෙන්නේ. රයිට්. කෙනෙකුට පුළුවන් ලස්සනට විශ්ලපෙමින්ද අස්සර විශ්ව වෙනු. තාගන්න පුළුවන්. බල්ලෝ පූස වගේ කෑ ගහන්න. නේ? තව කෙනෙකුට පුළුවන් ලස්සන නටන්න. තව කෙනෙකුට පුළුවන් ලස්සන සින්දු කියන්න. වාදනය කරන්න. තව සමහරට ලස්සනට බොරු කියන්නත් පුළුවන්. නේද? උදේ ලස්සනට බොරු කියන්න පුළුවන්. හිටගෙන බොරු කියනවා. නිදාගෙන ඉස්සෙල්ලා පියාන බොරු කියනවා. ඒකත් හැකියාව. ආ? එතකොට අපිට කියන්නේ මේ අපේ අපිට මෙතන මේ පාඩමෙන් කියන්නේ උත්සාහ කරන්න පුතේ අපි හැඩ වෙන්න ඕනේ. රයිට්. අපි නිර්මාණය වෙන්න ඕනේ. අපි හැකියාවන් දිනු කරගන්න. එහෙනම් අපි හැකියාව මොනවද කියලා අපිම තේරුම් ගන්න ඕනේ. අන්න ඒකයි වැදගත්. අපිම තේරුම් ගන්න අපි හැකියාව මොනවද කියලා. එතකොට ඒක තේරුම් ගන්න නම් කොහොමද අපි තේරුම් ගන්න එක? අපි හැමදේම කරලා බලන්න ඕනේ. කරලා බලන්න තේරුම් ගන්න පුළන්ද? බෑ. කරලා බලන්න ඕනේ. මම දුර පැනලා බලන්න මට දුර පයින්න පුළුවන්ද? මම උස පැනලා බලන්න මට උස පයින්න පුළුවන්ද? මම යකුළු විස කරලා බලන්න මට යකුළු විස ගන්න පුළුවන්ද? බලන්න. පුළුවන්. සමහර අයට සමහර දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව දැනුමක්, මේ පිළිබඳව හැකියාවක් නැති නිසා, ඒ පිළිබඳව මීට ඉස්සෙල්ලා කරලා නැති නිසා එකපාර කරගන්න අපහසුයි. නමුත් එයාගේ ආසාව තියෙනවා. මට ආසයි මේ දේ කරන්න. නමුත් මට කරගන්න විදිහක් නැහැ. මම කරලා නැහැ. මට කරන්න බයයි. නමුත් මං ආසයි. එහෙමයිත් ඉන්නවනේ. දේව දිනු කරගන්න අපි කරලා බලන්න. එහෙනම් මෙතන කියන්න උත්සාහ ගන්න පුතේ නිර්මාණශීලී අපේ අදහස්, නිර්මාණශීලී අපේ හැකියාවන් ඒවා උපණංවන්න දිනු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට තමන්ගේ නිර්මාණශීලීත්වය විතරක්ම මදි පුතා. තව කෙනෙක්ගේ උදව්ව, උවමනාව, ඒ අයගේ මගපෙන්වීම අපිට වැදගත්. හරිද? ඒකෝල්ලන්ගේ මගපීම, උදව්ව පිටා වැදගත් අපේ නිර්මාණශීලීත්වය දිනු කරගන්න. ක්ලියද මං කියන්නේ? ඒ නිසා මේ පාඩමෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. කලාත්මක නිර්මාණය සඳහා අපි වෙහෙස වෙන්න ඕනේ. අපි යන්න ඕනේ මොනවද කියලා බලන්න ඕනේ. හරි. බලමු බලන්න එමනම් ඒ පාඩම පොඩ්ඩක් කියවලා බලමු.
ඒ පාරම චූට්ටක් කියවලා බලමු මේ කැමරාව වෙනස් නේ වැරදි පිටා. කියවමුද පොඩ්ඩක් ඒක? නේතන් කියවමුද? නේතන් කටට වුණ නැත්තම් මොකද්ද වගේද කියවමු බලන්න. සර් මිනිස් අවශ්‍යතා කියන එකනේ. ඔව් 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 මිනිස් අවශ්‍යතා. මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේදී විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර ඔස්සේ විසඳුම් ලෙස විවිධ නිර්මාණ ඉදිරිපත් කෙරේ. හරි පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න එතන. දැන් ඔයගොල්ලෝ හැමෝම අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න ඕනේ හොඳට. ඊට පස්සේ මම කියනවා ඔය නේතන් කියපු එක අපිට තේරුම් කරලා දෙන්න කියලා. එතකොට ඔයගොල්ලෝ තේරුම් උදාහරණයක් වශයෙන් නේතන් කියපු එක තේරුම් කරලා දෙන්න කියලා. तेरू कर लेंगे तेरू कर हम के नाम औषधा चलो अब तेरू कर सिंगल दिमल इंग्लिश अनिवार्य तेरण अरे आगे बस मंगे मट हरी पटं මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේදී විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර ඔස්සේ විසඳුම් ලෙස විවිධ නිර්මාණ ඉදිරිපත් කෙරේ. එවැනි අවස්ථාවලදී තාක්ෂණික නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතයේ සැලසුම් සහගතව සකස් කිරීමෙන් ඊට සෞන්දර්යාත්මකව අගයක් ලබා දිය හැකිය. එවැනි සෞන්දර්යාත්මක නිර්මාණ තමාවට පරිසරය තුළ තබා ගැනීමෙන් මානසික සුවයක්ද ඇතිවේ. විවිධ දව්වේ වර්ණ හැඩතල යොදා ගනිමින් කලාත්මක නිර්මාණ බිහි කළ හැකිය. සිතෙහි ඇතිවන නිර්මාණාත්මක අදහස සඳහා උචිත විවිධ ද්‍රව්‍ය තෝරාගෙන සුදුසු පරිදි වර්ණ හැඩතල භාවිතයෙන් ඒවා නිම කළ හැකිය. උචිත ආයුධ උපකරණ හා ශිල්පීය ක්‍රම යොදා ගනිමින් එවැනි දේ නිර්මාණය කිරීම මගින් ආත්ම තෘප්තිය මෙන්ම ආර්ථික වාසියද ලබාගත හැකිය. ඇති. රයිට්. ඇන්ජලෝ විස්තර කරන්න බෑ. ඇන්ජලෝ දෙන්නේ කියනවනේ දෙන්නම් කෙනෙක් කවුරු හරි. එක්මන් කරන්න ආදිත්‍යංජලෝ කියන්නේ ඔක මොකද්ද කිව්වේ කියලා විස්තර කරන්න. අපිට එදිනදා ජීවිතයේදී අපිට අපේ මිනිස් අවශ්‍යතා අපිට සපුරා ගන්න අපිට මේ මේ තාක්ෂණික ක්ෂේත්‍ර ඔස්සේ අපිට විසඳුම් අවශ්‍ය කරනවා. ඉතින් මේ මෙන්න මේ දේවල් අපිට කරනකොට අපිට මානසික තෘප්තියක් ආත්ම විශ්වාසයක් වෙනවා ආර්ථික වාසිද අපිට ලැබෙනවා. මේවා කරන්න අපිට අවශ්‍ය වෙනවා ද්‍රව්‍ය වර්ණ හැඩතල යොදාගන්නින් අපිට මෙන්න මේ විදිහේ කලාත්මක නිර්මාණ අපිට බිහි කරන්න පුළුවන්. මේවට උචිත විවිධ ද්‍රව්‍ය ලෙස අපිට තෝරා ගන්න පුළුවන් උචිත ආයුධ උපකරණ හා ශිල්පීය ක්‍රම යොදා ගන්න අපිට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. හොඳයි very good. right. ෂෙරල් ඇන්ජලෝ විස්තර කරන්න එක. අපිට අවශ්‍යතා සපුරා ගනිද්දී තාක්ෂණ ක්ෂේත්‍ර මේ ඔස්සේ විසඳුම් ලෙස ඒ කියන්නේ විවිධ එක නිර්මාණ ඉදිරිපත් කරන්න ඒ වගේ අවස්ථාවලදී තාක්ෂණික නිර්මාණ ශිල්පීය මේ ශිල්පීයකම භාවිතයෙන් සැලසුම් සහගත සකස් කිරීමෙන් සෞන්දර්යාත්මක අගයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේ සෞන්දර්යාත්මක නිර්මාණ
අප අපට පරිසරය තබා ගැනීමෙන් මානසික සුවයක් ඇති වෙනවා. ඒවා අපිට කලාත්මක නිර්මාණ බිහි කරන්න විවිධ ද්‍රව්‍ය වර්ණ හැඩතල අවශ්‍ය වෙනවා. ඒ වගේම සිතෙහි ඇතිවන නිර්මාණාත්මක අදහස් උචිත විවිධ ද්‍රව්‍ය තෝරාගෙන සුසු පරිදි වර්ණ හැඩතල භාවිතයෙන් ඒවා නිම කරන්න පුළුවන්. උචිත ආයුධ උපකරණ හා ශිල්පීය ක්‍රම යොදාගනිමින් එවැනි දේ නිර්මාණය කිරීම මගින් අපිට ආත්ම තෘප්තියකුයි ආර්ථික වාසි ලැබේ ලැබෙන. හරි. එහෙනම් අපි ඒ ටික ගැන පොඩ්ඩක් ලියාගමු විස්තර ටික. මේම කරු මේම නම් මම විස්තර ටිකක් එවන්නද ඔයගොල්ලන්ට? පස්සේ විස්තර ටිකක් එවන්නම්. ඒක ලියාගමු. දැන් පොඩ්ඩක් පාඩම කරගෙන යන්කෝ. හරි. දැන් එක එක අයට එක එක ආකාරයේ හැකියාවන් තියෙනවා නේද? මං කියවන හැකියාවන් තියෙනවා කියලා එක එක අයට. එතකොට සමහර අය කැමති එක එක වැඩ කරන්න, ඉලෙක්ට්‍රොනික වැඩ කරන්න, ඉලෙක්ට්‍රිකල් වැඩ කරන්න. ඊළඟට සමහර අය කැමති තව මොනවාද? මේ පුංචි කොලවලින් එක එක දේවල් හදන්න නේද? ඒ දේවල් කරලා බලලා පුරුදු වෙන. එතකොට හරි. මම ඔකට පෙන්නන්නම් පොඩි මේ එකක් තියෙනවා. ෆෝන් එකේ තියෙන මම පෙන්වන්නම් එක. ෆෝන් එකේ නම් තියෙන්නේ ඒක බවුත් කරලා එයා හදනවා. මොකද්ද ගත්තෙ? මොකද්ද පාස්සන්නේ? මොකද්ද අතෝ ඉගෙන ගත්තා? මොකද්ද කරන්නේ? තොර මොකද කරන්නේ? මොකද ඒ කරේ? කිට් එකක් හදනවා. ඈ? සර්කිට් එකක් හදනවා. සර්කිට් එකක් හදනවා. මොන සර්කිට් එකක් හදන්නේ? LED නේද? LED බල්බ් වැඩ කරන, එක එක විදිහට බල්බ් වැඩ කරන සර්කිට් එකක් හදන එක. ඒ වගේ අපිට එක එක සර්කිට් හදන්න පුළුවන්, ඒක වල නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි, දැන් මෙතන අපිට කතා කරා නම් මේ පාඩමේ මොකද පුතේ? අපිට අපේ නිර්මාණශීල දේවල් කරන්න අපිට විවිධ දේවල් ගන්න පුළුවන්. ඒ වගේ වර්ණ, හැඩ, ද්‍රව්‍ය වගේ දේවල් භාවිත කරලා අපිට විවිධ නිර්මාණශීලී දේවල් කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. හරි. රටා යෙදීම කියලා තියෙනවා 96 වෙනි පිටුවේ. එක එක රටාවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ රටා යෙදීම විවිධ ද්‍රව්‍ය වලින් කරන්න පුළුවන් පුතාලා. මන් දැකලා තියෙනවා සමහර උත්සවවලදීම පුතා ගොක්කොල වලින් ලස්සන සටහන් හදලා තියෙනවා. ගොක්කොල නේද? ගොක්කොල කියන වඩද? කවුද? ශේෂාන් ඇහෙනවද? ගහේ ලපටි කොටස. අනේ මේ බොරු කියන්න තියෙනවා. ඉස්සලාම කණේ කාලේ වෙරලා ඉන්න පාඩමට කකා ඉන්න පාඩමේ අවධානය යන්නේ. ගොක්කොල ගැන ගහේ අපිට පොත්තරද? මොන 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 ගහේද? තල් ගහේද? පොල් ගහේ. එතකොට පොල් ගහේ
පොඩිම කාලේ පොල්ලත් වෙන පොඩිම කාලේ සුදු පාට උරු තියෙන්නේ නේද? අන්න ඒකට තමයි ඔක්කොල යන්නේ. ඒවා ලස්සනට එක එක දේවල් හදලා තරු හදනවා, කුරුල්ලෝ හදනවා නේද? ඒ වගේ දේවල් හදලා තේ හැඩ, right? දැන් අපිට මේ තොරණක් හදන්න කිව්වහම අපිට සමහර අය තොරණක් හදන්න තියාගෙන හිතන්නවත් දන්නේ නැහැ. අපිට එහෙම නිර්මාණශීලී භාවය නැහැ. හැබැයි තව සමහරක තොරණක් හදන්න ගම ලස්සන තොරණ හදනවා, විවිධ දේවල් අහක දාන, ඉවත දාන වල ලස්සන තොරණ නිර්මාණය කරනවා. right? ඔය අපි බණ වලට එහෙම ගියාම මම දැකලා තියෙනවා සමහර බණ කියන තැන් වල අපේ පැත්ත වගේ නෙමෙයි මේ ටිකක් පිරිසර පළාත් වල ගොක්කොල වලින් විවිධ ගොක්කොල විතරක් නෙමෙයි නිකන් පොල්කොලනොත් එක එක දේවල් ලස්සන හැඩතල දාලා එක දේවල් හදලා ලස්සන මණ්ඩප හදලා තියෙනවා. right? එහෙම හදන්න පුළුවන්. ඒ නිර්මාණශීලී භාවය. ඒක තමයි මේ කියන්නේ. මේ මේ වගේ මාත සම්ප්‍රදායික ක්‍රමවේද භාවිත කරන එකත් පෙන්ලා දෙන ඊට යහපැත්තෙන්. වර්ණ හා හැඩතල භාවිතය. එතකොට හැඩ වගේම ඒ හැඩවල උචිත වර්ණවත් පාවිච්චි කරන්න පුළුවන්. වර්ණ පාවිච්චි කරන්න පුළුවන් කියලා right? කලාත්මක නිර්මාණ සඳහා යොදාගත හැකි ද්‍රව්‍ය. මේ වගේ කලාත්මක නිර්මාණ යොදා ගන්න ද්‍රව්‍ය මොනවද කියලා අහුවොත්. ඔකන්න පුලංකමත් වෙන කීපයක් ලියන්න. හොඳයි. අපි එක පොඩ්ඩක් කියවලා බලමු මේ ද්‍රව්‍ය මොනවද කියලා. දසුන් පොඩ්ඩක් හයියෙන් කියවන්න බලන්න. ද කලාත්මක නිර්මාණ සඳහා යොදාගත ඇති ද්‍රව්‍යනේ. ආ කලාත්මක නිර්මාණය බිහි කිරීමේලා ශ්‍රී ලංකේ සුදු ඉතිහාසය නෙමෙයි ශී නෙමෙයි මොකද්ද කියන්නේ ශී නෙමෙයි ශ්‍රී ලංකේ ශ්‍රී ලංකේය ඉතිහාසය තුළ විවිධ ද්‍රව්‍ය යොදාගෙන ඇති බව පෙනේ. ඉතා දෘඩ දෘඩ පාෂාණවල කටුව හා මිටිය යොදා ගනිමින් කරනු ලැබූ නිර්මාණ ලොව පුරා දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ඇති අවුකන බුදු පිළිමය සඳකඩ පහණ සහ සීගිරිය වැනි ස්ථාන ඒ සඳහා උදාහරණ කිහිපයකි. මෙම පරිච්ඡේදය තුළ අත්දැකීම් ලබා දීමට අපේක්ෂා කරනුයේ පහසුවෙන් සකසාගත හැකි ද්‍රව්‍ය භාවිතයෙන් කරනු ලබන සරල නිර්මාණ පිළිබඳවය. එවැනි නිර්මාණ සඳහා භාවිත කළ හැකි ද්‍රව්‍ය ලෙස ලෝහ තහඩු, කම්බි, ලණු, උල්, නූල්, කෙඳි, වැල් වර්ග, ඇට වර්ග, රෙදි, කඩදාසි, මැටි, තැරිස්, බදාම වැනි ද්‍රව්‍යයන් හැඳින්විය හැකිය. හොඳයි පුතේ. එතකොට එහෙනම් අපිට ඔය බලන්න දැන් එක ද්‍රව්‍යයක් නෙමෙයි ද්‍රව්‍ය ගොඩක් තියෙනවා නේද? එක ද්‍රව්‍යයක් අපිට කියලා නැහැ. අපිට ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. ඒවල මැටි වර්ග තියෙනවා, නූල් වර්ග, ලොම් වර්ග නේද? විවිධාකාරයේ දේවල් තියෙනවා අපිට නේ. අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට සිමෙන්තියෙන් එහෙම ලස්සන හදන්න පුළුවන් රූප මැටි වගේ දේවල්. right? මම දැන් ඊයේ ගියා හවස මේ ඔය සිමෙන්තියෙන් හදන එකක බහන්ඩ හදන තැනකට ඊයේ හවස මම ගියා. ආදිත් චන්දලෝ ඇහුණද කියන එක? ඇන්ජලෝ ඔව් සර්. ඔය දැන් වහගෙන මොනවද කරන්න කැමරාව? ඉන්නන කැමරාව ඔන් වෙන්න ඕනේ. කැමරා වහන්නේ කවුරු ක්ලාස් එකේදී? මේ මං ආදිත්‍ය අම්මා මේ මොකක්ද ඉෂු එකක් ඇවිල්ලා සර් මේ රෙකෝඩින්ග් එකක් කරනවා වෙන ඇප් එකකට කැමරා එක ඔන් වෙලා කියලා ඔන් කරන්න හදන ඔන් වෙන්නේ. ආ මම දැන් රික්වෙස්ට් එකක් දැම්ම ඕකේ කියන්නේ. ආ දැන් හරි නේද? අම්ම ලැප් එකේද ෆෝන් එකේද ජීවත් ඉන්නේ එකේ? සර් ෆෝන් එකෙන් සර්. ආ පුතේ නං ඔෆ් කරලා ඔන් කරලා ගන්න පුතේ. ඒක හරියයි.
හරි එතකොට දැන් මම ඊට ගියේ වෙලාවේ මම දැක්ක හරි ලස්සනට හදලා මේ සිමෙන්තියෙන් හදලා තියෙන හරිම ලස්සනට හදලා තියෙනවා සූරුවම් වගේ දේවල්. ඉතින් එයා මම එකක් ගත්තා සූරුවමක්. ඒවා එකක් මම නම් කොටයක් ගහලා පෙන්නන්න. හරි ලස්සන මැටියෙන්. මැටියෙන් මැටිය නෙමෙයි මේ සිමෙන්තියෙන් හදලා තියෙන්නේ. එතකොට බලන්න මොන කලාත්මක ඇහක් තියෙනවද කියලා යන්නේ. එතකොට මෙච්චරක් විතර උසයි මේක මේ සූරුව මෙච්චරක් විතර උසයි. ඊට මේ වගේ තියෙනවා. උසයි ඉතින් රුපියල් එක 6000ක් වුණා. ඒ 6000කට ගන්නවා කියන්නේ බලන්න එතකොට එයාට එක දවසකට එකක් හැදුවොත් ඇතිනේ නේද? ඔයගොල්ලෝ මම මාසකට ඒ වගේ 30ක් විකනන 30000ක් ගන්න පුළුවන්ද නේ? තමන්ගේ කියාවෙන්. හිතන දින කලාත්මක හැක් විතරයි. හිත තමයි ඔක්කොන්ට පුතේ. හිත හිත හොදට හිතලා ගත්තොත් මම මේ වැඩ කරන්නයි කියලා කරන්න පුළුවන්. රයිට්? ඒකට තියෙන සහජ හැකියාව, ආශාව, කැමැත්ත, සාය සඳහා පෙළඹවීම ඒ සඳහා කාලය වැය වීම මේ ඔක්කොම වැදගත් වෙනවා. හරි. ඊට මෙතන වල පල්ලෙහා දීලා තියෙනවා. ඉතින් මේ කලාත්මක නිර්මාණ කරනේ ඩවෝලින් මැටි වර්ග නේද? විවිධාකාර දේවල් වලින් නිර්මාණය කරලා හැඩ ගන්නලා තියෙන නිර්මාණ. නෙපියුම් සඳහා භාවිතා කරන ආයුධ හා උපකරණ. ආ මේ වගේ දේවල් නිර්මාණය කරන්න භාවිතා කරන විවිධ ආයුධ තියෙන උපකරණ තියෙනවා. දැන් අර මම කිව්වතර මම ගන්න ගිය සුරම ගත්ත සුරම මැටි වලින් සිමෙන්ති වලින් හදනයි කිව්වේ. එහෙනම් ඒ වගේ දේවල් නිර්මාණය කරද්දී පාවිච්චි කරන ආයුධ මොන වගේද? නේද? අපි ගත්තොත් එම කොළ වර්ග වලින් අපි කොළ වලින් ලස්සන ආයුධ මේ දේවල් හදනවා කිව්වේ. එහෙනම් අපි පාවිච්චි කරන ආයුධ වර්ග මොනවද කොළ වලට? කොළ නිර්මාණය කරද්දී. ඉතින් එක එක තම තමන්ගේ හැකියාව අනුව තමන් භාවිතා කරන අමුද්‍රව්‍ය අනුව ඒකට ගැලපෙන්නා වූ විවිධ tools එහෙම නැත්නම් ආයුධ තියෙනවා. ඒ සඳහා යෙදෙන. ඉතින් අපි ඒවා මොනවද කියලා තේරුම් අරගෙන ඕන කරන්න. හොඳයි. මේක තියෙනවා දිහස් කියවන්න බලන්න දිහස් එක. නෙපයුම් සඳහා භාවිතා කරන ආයුධ හා උපකරණ කියන එක. කලාත්මක භාණ්ඩ නිපදවීම සඳහා බොහෝ විට භාවිත කරන නියෝගී උපකරණ වේ. කැඩී ගිය කියතල මෝටර් ගී උපකරණ වලට අයත් වේ. එහෙත් ඇතැම් විට තහඩු කැපීම සඳහා තහඩු කතුරුද කඩදාසි නූල් වැනි දෑ කැපීම් වලට කතුරු භාවිත කරේ. එමෙන්ම ඇමුණු කටයුතු සඳහා බොහෝ විට ඉන්දි කතු භාවිත කරේ. හොඳයි. එතකොට මේ භාවිත කරන දේවල් ගැන කතා කරන්නේ නේද? කලාත්මක භාණ්ඩ පිදීම සඳහා බොහෝ විට භාවිත කරුණේ අනුයෝගී උපකරණ වේ. කැඩී ගිය කියත්තල මොටර් ඌ යකඩ අන වැනි ද්‍රව්‍ය අනුයෝගී උපකරණ වශයෙන් අයත් වේ. එහෙනම් අනුයෝගී උපකරණ කියන්නේ මොනවටද පුතේ? අනුයෝගී උපකරණ කියන්නේ මොන වගේ උපකරණ වලටද? දෙයක් භාවිතා කරලා ඉවර වෙලා ඒක ඉවතලනකොට අන්න හරි ඇන්ජලෝ වෙරි ගුඩ්. අපි යම්කිසි දෙයක් භාවිතා කරලා ඒ භාවිතා කරපු එක කැඩලා වෙන් වෙලා කුඩලා දින ලාකදී අපි පාවිච්චි කරන ආයුධය. ඒක. දැන් උදාහරණයක් අපි කියත්තල ගත්තොත් මම මෙහෙම උදාහරණයක් කියන්නකෝ ඔයගලන්ට. මම කිව්වානේ මං ගෙදර ඔක්කොම වැඩ මමයි කරන්නේ කියලා නේද? ඔකර මතකද මං කිව්වා? ඇතර ගෙදර ටයිල් අල්ලන වැඩ කරන්නේත් මමයි පුතේ. ඈ ඊතර පොළොව ටයිල් අල්ලන්නේත් මම. එතකොට ටයිල් අල්ලපුවම ඔකලු දන්නවා මේ ටයිල් අතර පරතරයක් තියෙනව නේද? දැන් මේ ටයිල් එකක් නම් මෙන්න එක ටයිල් එකක් රයිට්. මෙන්න තව ටයිල් එකක්. කොහොම තියෙන ටයිල් ටික නේද? මේව ටයිල් තියෙද්දි මේ ටයිල් අතර මේ හරි ගාන්න ගත්තෙන්නේ මේ ගාන්න ගාන්න මේ කෙලින් ගඳින්න ඕනේ නැත්තම් බෑ. හරි ගාන්න කෙලින් තියෙනවනේ. ඒ අතරතුර මේ ටයිල් එක මේ ටයිල් අතරතුර පොඩි හිඩසක් තියෙනවා චූටි හිඩසක්.
තියෙනවනේ එහෙම කියලා බලද්දි. ඒ ඉදස සමහර අය ටයිල් අල්ලද්දි ඒක ගාන්ට ළඟින්ම ගාවනවා ඒක. ගාවලා ගාන්ටම තියෙනවා ඒක. ඒ කියන්නේ පොඩ්ඩක්වත් දිනස් තියන්නේ නැහැ. තව සමහර අය ටයිල් අල්ලද්දි එතන නූලක චූටි පොඩක් ඉදසක් තියෙනවා. චූටි ඉදසක් තියලා ගන්න මේ දෙක අතර පරතරය. එතකොට ඒක එක එක්කෙනාගේ ඒ පාවිච්චි කරන විදිහම වෙනස් වෙනවා. නමුත් ඒක තමයි. එතකොට අපිට මේ අතරමැද ඒ චූටි ඉදස අතරමැදල අපිට ගානවා ඒක සුදු පාටන සුදු පාට කුඩු ගානවා නේද? ග්‍රවුන්ඩ් වලට ගානවා අපි ඒක නේද? සුදු කුඩු. එතකොට ඒක දාන්න ඉස්සෙල්ලා ඒකේ ඇතුළේ තියෙන වැඩිලා මොනවාරි කුණුවරේ මොනවාරි මොකද මම කරන්නේ? කියත් පැටි කැල්ලක් අරන් ඒක ඇතුළේ මෙහෙම කරලා හූරලා කියත් පැටි කැල්ලේ ගන ගමන තමයි සාමාන්‍ය එක තියෙන්නේ. හූරලා ඒක ඇතුළේ තියෙන වැලියනම අරින් කරලා දාලා තමයි අර සුදු පාටව ගාලා වහන්නේ. හරි සුදු පාටව ගාලා වහන්නේ. ඉතින් අපිට ඒක කියත් පැටි කැල්ල තමයි එඳා භාවිතා කරන්නේ. विविध पुता मेवल पावच करना अंजल भावित कर අන්නේ එක උදාහරණයක් තමයි ඒ කිව්වේ. හරි. රයිට්. දැන් අ බලමු. එතකොට අපිට යම් යම් විසුතුරු බහන්න භාවිතා කරන්න පුළුවන් යකඩ වගේ දේවල්, කඩදාසි, නූල් නේද? මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට ගිසුමාන එක්කෙනෙක් කිව්වා මම මට මතකයි ගස් වල ගෙඩි කඩන උපකරණයක් හදන් එන්නම් කියලා. දැන් එයාත් මෙතන ඉන්නවා නේද? ඈ? අර බෝතල් එකකට දාලා එන්නේ මතකයි නේ හැමෝම මතකයි ආ ජනේෂ මොකෝ ජනේෂ නැස ආ ඔයා කතා කරගෙන ඉන්නසක් පාඩමේ නෑ වගේ මට පේන්නේ ඉන්නනම් පාඩමේ ඉන්නව නැත්තල ගෝටල යන්න ඕනේ පාඩමේ ඉන්නද මතක එහෙනම් බැරනම් ඔයා ලොකවුට්ල යන්න මොකද වාගේ ක්‍රියාකාරකවයි අනිත්‍යයත් එක බෝ වෙනවා. දැන් අනිත්‍යවන්ත රාගන ඉන්නවනේ. ඒක හොඳ රාගන් ඉන්නෝනේ. දැන් අපිට මේ අර ඒ හෙට බලමුකෝ අපි මේ කවුද ඒක අදන් ඉන්නේ කියලා නේද? බෝතලෙන් අරන් මොනවද ගෙඩි කඩන එකක්. බෝතල වල දාලා කඩන් ඉන්නම් කොහේ? කවුද කිව්වේ? ඈ? තරින් ඉස. ඒක තමයි. තරින් කොහෙද? लाइब्रेरी පන්දක මුල්ම දවසල 7 කියලා ගහලා අනිත් පන්දර ගහලා තිබුණේ ඔකෝලෙන් පන් තමයි එක කියලා ගහලා තිබුණේ ලස්සන කරලා තිබුණා ඒක ගොඩක් හොඳයි ඒක නේද ඒ වගේම තමයි කවුද තිසව් තමයි ආ මං කිව්වේ එදා මං කිව්වේ හැමතරම දුර දුර කියලා බල්ලා බල්ලා අපේ කැමරා මොකද මේ ඔර්ලෝසු දිපිට අහවල තර දිනා ගියා එයාම ඇවිල්ලා මට කියලා එයාම ගිහිල්ලා අයියලත් එක රණ්ඩු කරගෙන ඒ හරන් ඇවිල්ලා ඊට පස්සේ දවස් දෙකක් විතර බලන් හිටියා කවුරුත් බැටරි ගෙනාවේ නැහැ ඒක දාන්න ඊට පස්සේ එයාම බැටරියක් ගෙනත් දාලා එයාම එල්ලුවා අනුමතරම් මොනතරම් කියන්නේ හොඳද කියලා බලන්න එක මම මේ එයාව උසස් කරන්න හදනව නෙමෙයි මම හරි දේ කියන්න ඕනේ ඒ වගේම ගිය සුමානේ මන් දැක්කා තව එක්කෙනෙක් යනගම ඉස්කෝලේ පටන් අරගෙන විසිනව ගාලා අතට යනකම් හතර පහ දිනකම මග අර ආක බලන් ගියා එතන ලොකු කොල කැල්ලක් බිම තිබුණා හැබැයි අපේ එක්කෙනෙක් කරන් දැම්මයි කොල කැල්ල මට ඒ වෙලේ යාගෙන කියලා මට කියන්න අමතක වුණා දැන් මම නවත අමතක වුණා කවුදම කියලා. ඇතර ඒක හොඳ දේවල්.
හරියටම ප්‍රශංසා කරන ඕන දේවල් ඒවා. තමන්ගා කුණු කැල්ලක් කියනනම් කවුරුරුන් අදන්නේ නැහැ. එකටක් ගරන් ගිහින් දාන කුණුපක් කියලා. රයිට්. හරියට කවුරුත් කිව්වේ නැහැ කෝජන මේ කවුද මේ තිසවුරු කවුරුත් කිව්වේ නැහැ නේ වා ගිහිල්ලා හොයන්න කියලා මං කිව්වේ නායකව දෙන්නටයි. නායකව දෙන්නටයි කිව්වේ. නායකව දෙන්න එහාටයි මෙහාට කරකලා නැහැ කියලා නේද ආවා. ඈ නමුත් මෙයා ගිහිල්ලා ඉන්දවලට ගිහිල්ලා පන්තියක් පන්තියක් ගන්න ගිහිල්ලා බලලා තදින කෝ ඊට පස්සේ මට කියලා ගිහිල්ලා මං යන්න එපා පස්සේ යන්න ගොමත් මට හොරෙන් ගිහිල්ලා අයිය රත් කරන්නු කරගෙන ඒක අපේ කියලා ඔප්පු කර අරන් මම කියන්න හදන්නේ තමන්ගේ දේවල් මම ආරක්ෂා කරන්න ඕන වගේම තමයි ඒක නේද ලොකු අවබෝධයකින් වැඩ කරන්න ඕනේ ඒක අපි වර්ණනා කරන්න ඕනේ දේවල් පුතේවා කොයි වෙලාවකත් පෑන පැන්සල් අරගෙන ස්කෝර ඩිස්කේ ලියන්න ලෑස්ති වෙන්න එපා කවුරුර දෙයක් ලියලා තියනනම් කරන්න ඕනේ ආ මේ මොකද ලියලා තියන කියලා වටේ මොකම අර මෙවර්ල පෙන්නන කියලා අක්කම වටේ කරන එක පෙන්නක නෙමෙයි අපංකම ඈ ඒක ඩක් ගාලා බල හැම දෙයක් කරනවා පුළුවන් නම් ඒක මකලා දාන්න ඕනේ එහෙමයි වෙන්න ඕනේ ඒ වගේ නිර්මාණශීලී හදවතක් නිර්මාණය වෙන්නේ පුතේ හැදෙන්නේ කලාත්මක ඇහක් තියෙන කෙනෙකුට විතරයි කලාත්මක ඇහක් තියෙනෝනේ ඒ කියන්නේ කලාවට තමන් හුරු වෙන්න ඕනේ රැදි වෙන්න ඕනේ කලාවට හුරු වෙනවා කියන්නේ පුතේ ඒක මේ පොතේ මේ දීලා තියෙන්නේ ඒක මේ පොත්වල මේවා නිකන් දෙන්නේ නැහැ තමන් කලාවට හුරු වෙනවා කියන්නේ කලාත්මක ඇහකින් බලනවා කියන්නේ සියලුම දේවල් කලාත්මකයෙන් එයාට පේනවා හොඳ දෙයක් ඒක ඒ වගේ යට තමයි කියන්නේ අපි කියන්නේ සත්තුන්ට හිරියල කරන්න පය කොණ්ඩ ආදරය කරන්න කියන්නේ ඒකයි ඈ තමන්ගේ දේ වගේ රකින්න කියන්නේ ඒකයි ඒතොර ඒව හැම දෙයක්ම දකින්න කරන්න පුළුවන් හරි රයිට් එතකොට දැන් මං කියන උත්සාහ කරේ ඒ තුලින් මේ හොඳ දේවල් කරන්න කරන්න ඔකට ඒකේ තියෙන ප්‍රශංසා වැඩි වෙනවා ඒක කවුරුද කාගේද කියලා ප්‍රශ්නයක් නැහැ ඒ වගේම ඔකට ප්‍රශංසා වෙන්නේ කාගෙන්ද කියලාත් නෙමෙයි දැන් උදාහරණයක් වශයෙන් අපි ගෙමුකෝ දැන් තිසව මම ප්‍රශංසා කරයි කියලා දෙක කරේ නෑ අර අරලාමියා කොල කැලේ හැඳලා ගිහින්ද මේ මං කියලායිද මං කරයි කියලාද නෑ කවුරු බලන් නිසා කරන්න එපා ඒවා කිසි දෙයක් කවුරුත් බලන් ඉන්න නිසා කිසි දෙයක් කරන්න එපා එහෙම කරන්න එපා කියන්නේ එහෙම කරොත් ඔගොල්ලෝ වැඩේ කරන්න දෙවන් වහන්සේලා නෙමෙයි වෙන කෙනෙක් වෙන්නේ ඔගොල්ලෝ හරි දේ කරන්නේ වෙන කෙනෙක් වෙන්නේ දෙවන් වහන්සේ වෙන්නේ හරි දැන් මම හැමදාම අඩුතර සුමාර දවස් දෙකක් හරි හැමදාම වගේ වෙන්න මම කම්පියුටර් එකකට ගානවා මට කවුරුත් කියලා නෙමෙයි ප්‍රින්සිපල් කියලා නෙමෙයි ප්‍රින්සිපල් තමයි අතු ගාද ප්‍රින්සිපල් කියලා අයව අතු ගාන ළමෙල්ලව අතු ගාන්න කිව්වා මම කොහොමද පාද මේ ළමයි පන්තිය පවුනේ ඒගොල්ලෝ මේ ඉගෙන ගන්නවනේ කියලා ඉතින් මම කියන්න උත්සාහ කරේ අපි පොඩි කාලේ මේ කාලේ පොතේ අපි හෘදේ හඩ ගැහුනොත් හෘදේ හඩ ගැහුනොත් හොඳ සිතින් හැදුනොත් එම නිර්මාණශීලීයක් ගත්තොත් එම තමයි ජීවිතේට හරියටම හරියනවා හරියටම හරියනවා මම දසකන උදාහරණයක් කිව්වා නේද අර ඉන්ටර්වයුව එකේ කතාව කියව නේද නැද්ද කියවද නැද්ද කියලා දුන්නද මම ඒ කතාව ඉන්ටර්වයුව එකකට යන්න ගිය වෙලාවේ කියලා දුන්න ආ මොකක්ද ඒ කියලා දුන්නේ කියලා කියන්න බණ්ඩ යුවෙන්ද ආපුතේ මතක නැද්ද මතක නැහැ කියලා දුන්නේ ආ අන්න ගෙදර ළමයෙක් ඉන්නවා ඉතින් ඒ ළමයා ගෙදර තාත්තත් ඉන්නවා දැන් ඔයගොල්ලෝ දැන් මොනවද ඒ ළමයා නිදියන් ඉඳලා ගිට්ටාම ඇඳලා කුලන්නේ නැහැ යනවා දාලා යන්න ඊට පස්සේ තේක බිව්වම තේක බීප එකතනක එතනම තියලා යනවා යන්න ඒක හොදන්නේ කරන්නේ නැහැ ඉඳන් ඉන්න ගාම ටීවඬු ගාම එක දාලා යන ෆෑන් එකයි ලයිට් එකක් එහෙම දාලා තියෙනවා යනවා යන්න ඒව ලයිට් ෆෑන් ඕෆ් කරන්නේ නැහැ ඊට පස්සේ දත් මැදලා දත් මැදලා සමහරවිට දත් මැදපු මේ දත් බුරුසුවත් හොදන්නේ නැතුව තියෙන අවස්ථා තියෙනවා කලසම කලපුතර එතරම් දාලා යනවන්න අනිත් කලසම ද ගන්න ඔය වගේ චරිතයක් තියෙන ළමෙක් හිටියා ගෙදරක ඊට පස්සේ ඒ තාත්තා මොකද කරේ කදාව 2000 කොන්දින් කිව්ව හැව්වේ නෑ ඊට පස්සේ මොකද කරේ කෝටුවක් අරගෙන කරන හැම වරද්දකටම ගහන්න පටන් ගත්තා එතකොට එයා පෙරළුණත් වැරදි ගහනවා ආ අයියේ කරන්න හැමදේම වැරදි දෙන්නේ ජීවිතේ එයාට ඉරිලා උරාගෙන තියෙන්නේ ජීවිතේ නැඹුරු වෙලා තියෙන්නේ කාවැදිලා තියෙන වැරදි දේවල් කරන්න. හුස්ම ගත්තත් හුස්ම ගන්න වැරදියටයි. ඒ ළම ඉඳගත්තාම ඉඳගන්නේ දෙන්නේ නෙමෙයි කකුල් දෙක උඩින් තියන් ඉඳගන්නේ. වැරදියට. ඇයි ඒ? තමන්ගේ ඇහැ, තමන්ගේ හදවත ඔක්කොම වැරදිය නිර්මාණයලා අර හොඳ සුන්දර ගතියකට කලාත්මක ඇහැකර නෙමෙයි යා ජීවත් වෙන්නේ. ඊට පස්සේ තාත්තා හැම මොහොතම ගහන්න පටන් ගත්තා. හරියට දෙ කරපන් කියලා. මේ ළමයම කල්පනා කරා මම හැම දෙයකටම මං ගුටි කනවා මේක හරි කාලා දෙයක් එහෙන්නත් නැහැ මෙහෙන්නත් නැහැ අරගෙන මොකද්ද මේකේ තීරම කියලා ඒ ළමයම කල්පනා කරලා ඒ ළමයා කිව්වා හරි දැන් එහෙනම් මම මෙහෙම කරන්නම්
තාත්තා ගහන නිසාවටවත් මං වැඩිදල මේ දේවල් නොකර ඉන්නම් කියලා හිතාගෙන එයා නොකර ඉන්න පටන් ගත්තා. ආ ෆෑන් එක ගලද්දි ෆෑන් එක ඕෆ් කරන්න පටන් ගත්තා. ආ එතකොට ඒ වගේ එක එක දේවල් හැම එකම එක එකම කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ තාත්තා ඕන කමින් මොකද කරේ? පුතා එනවා දැකලා ලයිට් එක දාලා යන්න ගියා. ඊට පස්සේ පුතා එනවා දැකලා ලයිට් එක ඕෆ් කරා. ඉතින් දැන් තාත්තා සන්තෝෂයි. ආ ඉතින් ඕන වගේ ඉතින් දැන් තාත්තා නිසා දැන් මේ ළමයා හැදලා කියලා යම් කිසි එක තේරුණා. ඊට පස්සේ දැන් තාත්තා කෝටු උගන්නේ නැහැ. දැන් ආදරෙන් කතා කරනවා. ආ වෙනදට වඩා ආදරෙන් ඉන්නවා. ඉතින් කොහොම කාලයක් ගත වුණා. එයා ටික දවස් දැන් හැමදේම එයා විසින්ම කරගත්තා. එයාම තමයි එයාගේ දිහ හොදන්න පටන් ගත්තා එයාගේ දිදී. හැමදාම ඉස්කෝලේ යන්න ඉස්සලා සපත්තු සරප ඔක්කොම ලෑස්ති කරලා නිදියා ගන්න ගියේ. ඊළඟට පොත්පත් ආපු ගාම චෙක් කරලා බලලා ළමයා එයාගේ ඉස්කෝලේ පොත් ඔක්කොම හදාගත්තා. අම්මා තාත්තට කියනකම් ඉන්නේ නැහැ ඔක්කොම පාඩම් කරන්න පටන් ගත්තා. මේ හැමදේම ගන්න පටන් ගත්තා ළමයා. ඔන්න ඔහොම ඉතින් ඔහොම වෙලා ඕලෝල් කරලා යනකල උසස් වෙලා දැන් ඉතින් ඔන්න ජොබ් එකට යන්න ගත්තා. දැන් එයාගේ පරණ ජොබ් එකට මේ යන්නේ. යද්දී එයා යන ගාම ජොබ් එකට යද්දී ගොඩාක් අය යන ඉන්ටර්වයුව එකට. ඉතින් මෙයත් යනවා. යද්දී යනතුරුදී එයා දකිනවා මේ ඇතුළට යනවත් එක්කම ඒ ගේට්ුවෙන් ඇතුළට යනවත් එක්කම වතුර ටැප් එකක් ලීක් කියලා වතුර ලෑනවා. මෙයා ටක් ගලා කියලා වතුර ටැප් එක වැහැව්වා. ඉතින් ඔහම වහලා යද්දී ඔහම ටික දුරක් යද්දී මේ කුණු අතු ගාලා තැන්තැන් වල කුණු අරන් දාලා නෑ කවුරු. තැන්තැන් වල කුණු දිනනවා. අතු ගාලත් නෑ අතු ගාලා දෙන බාගට අතු ගාලා දිනන. ඉතින් වාඩි වෙලා බලද්දි කවුරුත් නෑ එතන. ඒත් කුණු තැන්තැන් වල දින යන්න තමාරු. එයා කරපු දේ එතන ඉඳලා තිබිලා ඉතින් පොඩ්ඩක් එහෙම වල කුරුමයා කරලා ඒ තියෙන කුණු ගොඩ කුණු බක් කියලා දැම්මා. දාලා එතන තියෙන ටැප් එක අර එයා වහපු ටැප් එකේ තියෙන්නේ. ඒ වැප් එකේම අතව දාගෙන ආයෙ ඉතින් ඔන්න එන්න පටන් ගත්තා. ඔහම එද්දි ඒ ලයිට් කනුව එතන එද්දි මේ තවලා කනුවක් තියෙනවා. එතන ලයිට් එකක් තියෙනවා පාර ටිකක් දෙක පාර ලයිට් එකේ. ඒක ඒ බිල්ඩින් එකේමයි ඒගොල්ලන්ගේමයි. ආ එතන දැක්ක ලයිට් එක දාලා තියෙනවා. මෙයා ඉතින් ලයිට් එකත් ඕෆ් කරන්න ඕන ඉතින් ඔහම එනවා. එන අතරතුරේදී මෙතන ඉතින් ඉන්නවා. මෙයා ඉඳන් ඉන්නේදී තව ගෑල් ළමෙක් ආව එන්ටෝ එකට. මෙයා කරන්නේ ඇකිල ටක් ගාලා ගෑල් ළමයට ඉඳ ගන්න දෙනවා ඉඳ ගන්න කියලා හිටගත්තා. මේ ළමයා අර තාත්ත නිසා අර කියපු දේවල් නිසා හොඳ හොඳ ගතියක් තියෙන නිසා හොඳ මානසික මට්ටමක් තියෙන නිසා කලාත්මක ඇහක් තියෙන නිසා හොඳ උණුවෙන හදවතක් තියෙන නිසා මේ ළමයා මේ දේවල් ඔක්කොම කරා. මේ කවුරු නිසාද? තාත්තා කියලා තියෙන නිසා. හොඳ දේවල් කරන නිසා. හරිද පුතේ? ඊට පස්සේ මොකද උනේ? ඔහම ගියලා ඉන්ටර්වයුව එකට ගියා. අතුලට ගිලෙන්ද ගත්තාම ඉන්ටර්වයුව බෝඩ් එකේ හැව්වේ වාගේ නම මොකද කියන්නේ මේ හැව්වේ. ආ එන්නේ කවද ඉඳලා ජොබ් එකට කියලා. වාඩ කවදදලා ජොබ් එකට එන්න පුළුවන්. මෙයා උඩයට බලනවා. ඇයි මට මේ අහන්නේ? මගේ ඉන්ටර්වයුව කරෙත් නෑ. මගේ නමවත් ඇහුවේ නෑ. කිසි දෙයක් ඇහුවේ නෑ. මගෙන් අහනවා කවදදලා ජොබ් එකට එන්න කියලා. ඒතර අර අහනවා ඇයි ඔයගොල්ලෝ එහෙම අහන්නේ? මගෙන් මේ සාධක බැලුවෙත් නෑ. මොකුත් බැලුවෙත් නෑ. මට එන්න කියනවා. ඇයි ඔයගොල්ලෝ එහෙම කියන්නේ කියලා. නෑ අපි ඔය ඉන්ටර්වයුව කරලා ඉවරයි. ඔයා කවදදලා එන්න පුළුවන් කියලා ජොබ් එකට එන්න පුළුවන්ද කැමතිද කියලා ඇහුවා. එයා කියන්නේ මම කැමති එන්න. කවදදලා හෙට ඉඳලා එන්න පුළුවන් කැමතිද කියලා. මම ඒක අහුවා හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඇයකොල්ල කොහොමද මාව ඉන්ටර්වයුව කරේ? ඇයි කොහොමද ඉන්ටර්වයුව කරේ කියලා ඇහුවා. එතන කොහොමද උනේ? අර හැමතැනම CCTV කැමරා හයි කරලා තියෙනවා. මේ ළමයා ආපු කරපු සීලම දේවල් දැක්කා ඒකොල්ලෝ. ඒ ආයතනට ඕන උනේ පුතේ. ඒ ආයතනය ආරක්ෂා කරන, පරික්ෂා කරන, ඒ ආයතනට ආදරෙන් වැඩ කරන කෙනෙක්ව තමයි යාට ඔයගොල්ලන්ට ඕනකම තිබුණේ. අන්තිමට ඒකට හම්බුනේත් එයාව තමයි. ඉතින් අපි එහෙම ජීවත් වෙනවා. අපි ඉස්කෝලේ තුලද පුතේ බංකුවල ලියන්නේ නැතුව දෙයක් තියෙන වර්ජිනන් ඒවා හදලා අපි ආරක්ෂා කරගෙන අනවශ්‍ය දේ ෆෑන් එකක් දාලා තියෙන ලයිට් එකක් දාලා ඒවා ඕෆ් කරලා මල් පැලයක් කරාම යතුනේ ඒවට මැරිවි කියන වගේ නම වතුට්ටියක් ගෙනත් දාලා අන්න ඒ වගේ කලාත්මක ඇහක් තියෙන හොඳ හදවතක් තියෙන ළමයෙක් බිහි වීම තමයි පුතා ඉස්කෝලේකින් කෙරෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඕකොන්ට තර වගේ ආශිර්වාද ලැබෙන්නේ. අර වගේ හොඳ රස්සාවල් ලැබෙන්නේ. ජීවිතය සාර්ථක වෙන්නේ. පැහැදිලිද කියන්නේ? තේ නිසා ඔයගොල්ලෝ ඒ තත්ත්වයන්ට මේ පාඩම් උපයෝග කරගන්න. මේ පාඩමෙත් කියන පුතේ කලාත්මක ඇහත් හොඳ නිර්මාණශීලී හදවතක් තියෙන සෑම දෙයක්ම කරන්න තමන්ට කරන්න පුළුවන් කෙනෙක් බවට පත් කරන්න. මතකද අපි කිසුමාරින් කරගත්තා කොහොමද ටැප් එකක් කැඩුණොත් හදාගන්නේ කියන එක? නේ? ටැප් එකක් කැඩුණොත් හදාගන්නේ කොහොමද අපි ඉගෙනගත්තේ? ඒතකොට ඒ වගේ සෑම දෙයක් උදා අපිට පුංචි පුංචි කලාත්මක දේවල් ගණන් ගන්න මේවා උදා වැදගත් වෙනවා. හරිද? ඉතින් මම මේ දේ කිව්වේ අපිට මේ ගොඩාක් කලාත්මක දේවල් කරනකොට ස්වභාවික ධර්මයේ ස්වභාව දේවල් වලින් ඉඳලා දැන් මෙතන තියෙනවා අංක 7. මෙවන් 7A නේද? ඒ දාලා තියෙනවා, අත දාලා තියෙනවා. මේක නිර්මාණශීලී කොහොමද හදන්නේ කියන එක. right? මේක අඳින්නේ කොහොමද? චිත්‍ර අඳින්නේ කොහොමද කියන එක. හිතුවත් හැමදේම කරන්න පුළුවන්. හිතන්න යෝනි අපිට. හරි. මේක. ඔව් පුතේ. මම මේ අත
ගෙදරදී තනියෙන් ටෝච් එකක් හදුවා. හොඳයි. ඔයා හෙට අරන් එන්නකො එනම් බලන්න අපිට. හරිද? දැන් පොඩ්ඩක් පෙන්වන්නකො බලන්න දැන් එන. ඉන්න බලන්න චුට්ටක් බලන්න අපි හැමෝම බලමුකෝ. අන්ධකාර ටෝච් එක වැඩ කරන අන්ධකාර තියෙන පේකය නේද? අර හදලා තියෙන්නේ. වැරි ගුඩ්. මොකෙන්ද ඇදි ඔයා? ලයිට් එකක් හොයාගත්තා. මේ තාත්තගේ බයිසිකලේ පන්න බැක්ටරියම ඒක සම්බන්ධ කරලා තමයි ඇදුවේ. පරණ බැටරිය වැඩද එතකොට? වෙරි ගුඩ් වෙරි ගුඩ්. හොඳයි. ඕකේ වෙරි ගුඩ්. ලස්සනයි, හොඳයි, හොඳ වැඩක් ඒක. රයිට්. එතකොට අපි ඔය වගේ දේවල් තමන් කරපු දේවල් අනිත් අයට පෙන්වන්න, කියන්න, දකින්න. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට හිනා වෙයි ඔයගොල්ලෝ කරන වැඩවලට. සමහර හිනාවේ ඒ වුණාට ගණන් ගන්න එපා. ඔයගොල්ලන් ක්‍රියාකාරී දෙකටම යන්න. ඔය හිනාවේ ඉඳන් අයම තමයි සමාජයට කවදාසක ඔයගොල්ලන්ට ඕන වෙන්නේ. ඒගොල්ලන්ට ඔයගොල්ලන් ඕන වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඔයගොල්ලන්ගේ හැකියාවන්, දක්ෂකම් දිනු කරන ඉස්සරහට යන්න එච්චරයි වෙන්න තියෙන්නේ. රයිට්. හොඳයි. අපි ඊළඟට බලමු කඩදාසි වලින් බියරුළු හැඩයකින් පබුළු සකසා ගැනීම. කඩදාසි වලින් පබුළු සකසා ගන්න කොහොමද කියලා. පබුළුවක් නිර්මාණය ගන්න කොහොමද කියලා නේද? රයිට්. මේ ඔක්කොම ක්‍රියාකාරකම් නේ පුතා අපිට දෙන්නේ. කූජල මොකද්ද කරන්නේ? කූජල වා ෆ්ලෑෂ් වෙන මොකක්ද ඉදියකට? ලයිට් ඉදියකට. දැන් හරි. කෙවින් නෝෂද කියවන්න බලන්න කඩදාස වලින් බීරුළු සැලසීම කියන එක. කෙවින් නෝෂද ඇහෙනවද කියන එක? ඔව් සර්. කියවන්න බලන්න මේ සඳහා වර්ණවත්. අර සර් අර කඩසාර බර බීරුළු. හැඩයි බබළු සකස් කිරීම නේද සර්? ඔව් ඔව්. මේ සඳහා වර්ණවත් සහ අපවත් කඩදාසි සුදුසුය. වනවත් පැරණි සගර කැලෙන්ඩර් කොළ මේ සදා භාවිත කළ හැකිය. නිර්මාණශීලීව අවශ්‍ය ප්‍රමාණයට පබළු සකස් කරගත හැකිය අතර ඒ සදා යොදා ගන්නා මූලධර්මයේ පමණක් මෙහිදී විස්තර කරේ. ප්‍රමාණවත් පළලට හා දිගට සපයාගත් කඩදාසි පරිවශයෙන් කපා ගන්න. සාමාන්‍යයෙන් පළල සෙන්ටිමීටර් දෙකක් දිග සෙන්ටිමීටර් 20ක් ප්‍රමාණවත්ය. සකස් කරගත් කඩදාසි පිටියේ කෙළවරක් තුඩක් වන ආකාරයට පැන්සලෙන් යට ගන්න. සලකුණු දිගේ කතුරක් කපා ගන්න. පළල වැඩි පැත්ත කම්බි කුහුරක් මත තබා බිරළු ආකාර පබළුවක් සෑදෙන තේ ඔතන්න. එතින ආරම්භයේද කම්බියේ නොගැවෙන පරිදි කඩදාසියේ බයිඩර්ගම් ඉස්වල්පය ගන්න. කෙළවර ගම් යොදා අලවා ගන්න. කම්බි කූර ඉවත් කිරීමෙන් නැතිවන සිදුර සංගුස් පාට ඇතුළු කිරීමට යොදාගත හැකිය. මෙලෙස අවශ්‍ය ප්‍රමාණය සකස් කරගත් පසු පෙර පරිදි මාලය නිර්මාණය කළ හැකිය. මේ නිර්මාණශීලීත්වය පදනම් කර ගනිමින් මේවා භාවිතින් අලංකාර පබළු තීර රෙදිද නිර්මාණය කරගත හැකි වේ. හොඳයි. දැන් එන ඔකට පැහැදිලි. එතන තියෙන්නේ පුතේ යම් කිසි දෙයක් කරන්න කොහොමද කියලා පියවරෙන් පියවර කළ පැහැදිලි කිරීමක්. දැන් මේ වගේ යම් දෙයක් පියවරෙන් පියවර පැහැදිලි කරලා දෙයක් කියවලා
ඒකට අනුව වැඩ කරන්න කොහොමද කියලා ඉගෙන ගැනීමත් වැදගත්. දැන් පබලුව හදන එකට වඩා මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවල මේ කියන්නේ මේ දෙන විධාන කියවෙන එක කියවලා තේරුම් ගන්න එක තේරුම් අරගෙන කරන්න කොහොමද කියලා තමන් කල්පනා කරලා ශක්තියෙන් කරන එක නේද මේක ඉතා වැදගත්. ඒක නිසා මේ වගේ දේවල් කරලා ප්‍රැක්ටිස් කරන එක හොඳයි. ඒ හොඳයි කියන්නේ මේ කරා කියලා අපිට ලොකු තෑගක් ආයමත් හම් වෙන්නේ නැහැ. නමුත් තමගේ නිර්මාණශීලී භාවය, තමන් හිතන විදිය, තර්කානුකූල භාවය, එතකොට යම් දෙයක් කරන්න මේ කියන ඉන්ස්ට්‍රක්ෂන් එක සහ තමන්ගෙන් අදහස් දාලා ඒක ගැට එක එකට ගැටපල නිර්මාණය කරන්න පුතේ ඇති වෙනවා. ඒක ගොඩක් වටිනවනේ ඒක. දැන් එහෙම කරොත් තමයි තමන්ට පුළුවන් වෙන්නේ ඉදිරි අනාගතයේදී යම් දෙයක් වොත් ඒක ක්‍රමානුකූලව කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. තියෙන නිසා මේවා කරන්න පුතාලා. මම මෙහෙම assignment එක ඔයගලන්ට දෙන්නම්. හරිද? මම ඔයගලන්ට දෙන්නම් මේ second term එකේ assignment එකට මෙන්න මේ වගේ එකක්. මොකද තමන්ට පුළුවන් තමන්ට හැකියි නිර්මාණශීලී හැකියාව තමන්ගේ කාගේවත් නැමේ. නිර්මාණශීලීස මොනෑම දෙයක් හදලා පෙන්වන්න. ඒක කෙනෙකුට වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් කෙනෙකුට වෙන්න පුළුවන් මෙකැනිකල් එකක් කෙනෙක් වෙන්න පුළුවන් කොළවලින් හදන එකක් තව කෙනෙක් වෙන්න පුළුවන් කාඩ්බෝඩ් වලින් තව කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් ඕනෑම ද්‍රව්‍යයකින් නිර්මාණශීලී කියන්නේ තමන්ටත් තම සමාජයටත් ප්‍රයෝජනවත් වෙන නිර්මාණශීලී ඕනෑම දෙයක් නිර්මාණය කරලා පෙන්වන්න. පැහැදිලිද? ඒකෙදි මෙන්න මේවා ටික හොඳට මතක තියාගන්න. අංක 1 ගොඩාක් සල්ලි වියදම් කරන්න බෑ. කඩේ දින දෙයක් ගෙල්ල කරලා මේ මං කරා කියලා පෙන්වන්න බැහැනේ පුතේ. ඒ නිසා මුදල් වියදම් කරන්න නැතුව අපතේ දාන, අහක දාන මේ ඕනම දෙයකින් ඔකට නිර්මාණය කරලා හිතලා හදන්න පුළුවන් ඕනම දෙයක් හදන්න. එතනදී ඕනම් පොඩක් ගම් ටිකක් ගන්න රුපියල් 5 10ක් ගම් බෝතලයක් ඕනොත් එහෙම කතරක් ඕනොත් ඒක කමක් නෑ. මං කියන්නේ සමහර රුපියල් 500 1000 2000 සමහර වියදම් කරන එහෙම ඕනේ නෑ. එහෙම එකක් එපා. දැන් මට ඕනේ මොකද්ද මේ පාඩම ආශ්‍රයෙන්? මං කිව්වනේ අලුත් සිතුවිලි හිතන්න පුළුවන් නිර්මාණශීලී ඉතා හොඳ හොදවතක් නිර්මාණය කරන්න පුළුවන් හොඳ ළමයෙක් බිහි කිරීම තමයි මේකේ පරමාර්ථය. තව කෙනෙකුට යහපතක් වෙන විදිහ දෙයක් තමයි කරෙන්න ඕනේ. දැන් ඔයා හදන නිර්මාණශීලී භාවය නිර්මාණශීලී හදන මොකක් හෝ වේවා පුතා ඒක තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන දෙයක් වෙන්නේ හදන්න ඕනේ. හානියක් වෙන දෙයක් නෙමෙයි. සමහර ළමයි හොඳ හැකියාවන් තියෙන ඒගොල්ලන් හැකියාවන් හානි කරන දේවල් ඇතුළත් කරගන්නවා නෑ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. තමන්ගේ දක්ෂ හොඳ හැකියාව හොඳ සිතුවිලි නිර්මාණය කරන්න හොඳ දේවල් වලට යහපත් දේවල් වලට තව කෙනෙකු වෙනුවෙන් තව කණ්ඩායමක් වෙනුවෙන් සුඛ විහරණය වෙනුවෙන් ඒගොල්ලෝ හදන්න නිර්මාණය කරන්න. අන්න එහෙම කරොත් ඔයගොල්ලන්ට දේව ප්‍රශංසාවගේ මනුෂ්‍ය ප්‍රශංසාවත් හම්බ වෙන පුතේ. ඒ නිසා මම මෙහෙම දෙයක් වලට කියන්න කංගර පොඩි පොඩි අදහසක් ගන්න ඉතින්. අම්මගෙන් තාත්තගෙන් අයියාගෙන් චූටි හින්ට් එකක් ඉල්ල ගන්න කමක් නැහැ. ඒ චූටි හින්ඩ් එක කියලා කියන්නේ ඔක්කොම ඒගොල්ලෝ කරනවා කියන එක නෙමෙයි. එතනදී ඕගොල්ලන් හිතලා ඕගොල්ලෝ නිර්මාණශීලී වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම හිතලා නිර්මාණශීලී වෙලා ඕගොල්ලෝ ඕගොල්ලෝ විසින්ම හදන එකක්. හැබැයි එහෙමයි කියලා ඉස්කෝලේ ගිහින් පොට්ටක විශ් කරලා හරිද? ආ ඉස්කෝලේ ගිහිල්ලා ආව ගමන් පොට්ටක විශ් කරලා මේ වැඩේ කරන්න ගත්තොත් හරියයිද? ආ එහෙම නෙමෙයි. ඕගොල්ලන්ගේ කාල සීමාව වෙන් කරගෙන හරියට ඒ වගේ දෙයක් කරන්න. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් මොකද කරන්න ඕනේ කියලා මම එදා ඔයාලට කිව්වා නේ. ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් මොකද කරන්න ඕනේ? ආ දැන් මතක නැහැ. හරි දැන් ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනවා. ආපු ගමන් මොකද කරන්න? ඇඟ හොදවන්න. ආ ඇඟ විතරද හොදන්නේ? නාන්නේ කරන්නේ නැද්ද? ආ ආ කොළු පැටියෝ නාන්න ඕනේ. ආ පිරිසුදු වෙන්න ඕනේ. හරිද? නාන්න පුළුවන් අය නාන්න ඕන බැරි අය හොද ගන්න ඕනේ ඒක. හරි හරි. ඊට පස්සේ මොකද කරන්නේ? කෑම කනවා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්කෝලේ ලෝ හොම්වර්ක් කරලා ඉස්කෝල් බෑග් එක ලෑස්ති කරගන්න. ආ කරනවාද එහෙමද? ආ ආ එතකොට සමහර වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා. ඔයකොල්ල ඉස්කෝලේ ගිහිල්ලා කෑම කාලේ පැත්තේදී දුවන්න එන පොට්ටියත් උසගෙන පන්ති වල නේද? ආ එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. හරි ඒ වගේ ආවට පන්තියට ගිහිල්ලා ආවා. නැත්තම් මොකද කරන්න ඕනේ? ඔයගොල්ලෝ පොත් බෑග් එක ගත්තා, ඉඳගත්තා. මොකොන්ට කියලා තියෙනවා වෙනම චූටි චූටි පොතක් හරි එහෙම නැත්තම් පොඩි කොළ ගැල්ටියක් හරි තියාගන්න කියලා. එදා දවසේ ගුරුරයා කියන මෙන්න මේ ගුරුරයා මේ කරන්න කියන, මේ ගුරුරයා මේ කරන්න කියන, ගණන් ගුරුරයා අභ්‍යාස දෙක කරන්න කියනවා නේද? සිංහල ගුරුරයා මේ ඈ ඔව් එක එක ගුරුවරු එක දේවල් කරන්න කියනවානේ. දැන් ෆෝන් වල ලෝතුනා තම ආගන්න ආගන්න කියපු දෙ. ඉතින් ඒ නිසා
දවට ඔගොල්ලෝ මොකද කරන්නනේ ඒ නිසා ගිය කවර කොලේ ලියලා තියාගත්තාම ගිය ගම් පොත් බෑග් එකක් ගත්තම කොලේ හැරි පොත හැරි පෙරලා බලන්න මොනවද කරන්න දෙන්නේ කියලා. ආ ටග් කරලා එඩිට් කරලා ඉවර කරන්න. හෝම් වර්ක් තියෙන ටග් කරලා ඉවර කරන්න. ඒතර පැයක් එකමාරක් ඇතුළත ඒ ටික ඉවර කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අම්මලාගේ අවසරය ඇතුව විනාඩි 5 පැය භාගයක් විතර එහෙම නැත්නම් දෙන්න පුළුවන් පැයක් හරි පැය භාගයක් හරි හොඳට සෙල්ලම් කරන්න. සෙල්ලුනුත් අවශ්‍යයි අපිට. අවදියාගන්න පන්ති විතර නෙමෙයි. ඒතර සෙල්ලනුත් කරන්න ඕනේ. සෙල්ලම් කරලා ඉවරලා ඊට පස්සේ ආයෙ ළඟ හොදාගෙන අන්න ඊට පස්සේ තමයි පටන් ගන්න පාඩම් කරන්න. පුතාලා මතක තියාගන්න පාඩම් කරනවා කියන්නේ හෝම්වර්ක් කරනවා කියන්නේ දෙකක්. ඒක එකක් නෙමෙයි. හෝම්වර්ක් කළේලා ආයෙ මම පාඩම් කළේ කියලා පොත් අහලා ඉඳන් ඕක සෙල්ලම් කරමු හරියනද? එහෙම හරියන්නේ නැහැ. ඒතර පාඩම් කරන්නේ කියනවා කියන තව දෙයක් හෝම්වර්ක් කරනවා කියන තව දෙයක්. ඒතර පාඩම් කරන වෙලාව හෝම්වර්ක් වලට sorry හෝම්වර්ක් කරනවා පාඩමට ගණන් ගණන් ගන්න බෑ. හරිද? ඒක පාඩම් කරන සීමාවට ගණන් ගන්න බෑ. ඒතකොට ඔයගොල්ලෝ හෝම් වර්ක් කරලා පාඩම් කරන්න පාඩම් කරලා සූදානම් වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ දැන් අද සවුන්දරම් හෙට අඟහරුවදනේ. ඒතකොට අද කරන්න ඕකද අඟහරුවද ටයිම් ටේබල් එක අරගෙන එක එක කියවලා බලලා ඒ ටයිම් වලට පොට් එක ලෑස්ති කරලා ඔක්කොම කරලා තියලා ඊට පස්සේ නිදාගන්න ඉස්සෙල්ලා තමන්ගේ සපත්තු දෙක යට බැනියම යට ඇඳුම් ඒ ඔක්කොම පිළිවෙලට තියලා තියන්න මේස ගාවයි පොත් බෑග් එක උඩ. උදේ පාන්දර නැගිට ගාම උදේම ටක් ගාලා මුණේ දුව පොත් බෑග් ගාවට ගියා. එතන ඔක්කොම මඩු ටික දිනා ටක් ගාලා දාගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? එතන ලේන්සුව ඊළඟට මේස් දෙක යට ඇඳුම් හැමදාම ඔයගොල්ලෝ හොදන්න ඕනේ. අද ඇඳන් ආපෙක හෙට ඇඳන් යන්න ඕනේ. ඒක හොදලා කරලා දැම්ම හෙට අරගෙන ඇඳන් යනවා. එතන එහෙම ඔයගොල්ලෝ මාරු කර කර තියෙනවා ටික හොද හොද ඇඳගෙන ඉන්න ඕනේ. සමහර අය මන් දකින්න කම්පියුටර් එකට ආපම ලස්සන ලස්සන සුවඳවල එනවා. අයියේ සපත්තු ගලවපම සුමාන පහකට සපත්තු මේ සෝදලා නැහැ. ඒ ගන්ධස් කාර්ය වේ. එහෙම ඒවා තියෙනවා. සමහර අය හරියට ඇඟ හොදන්නේ නැහැ, නාන්නේ නැහැ, දත් මදින්නේ නැහැ. එහෙම කරන්න බෑ. අපි බල ළමයි හොඳට ඉන්න ඕනේ. තේරෙන නේද? ක්ලියර් නේද කියන එක? හොඳයි. ඒතකොට ඔයගොල්ලෝ ඔය විදිහට පිරිසුදු වෙන්න ඒ මගන්න මගේ හෝම්වර්ක් එක තමයි මොකද්ද? ඔයගොල්ලෝ කැමැති ඕනෑම දෙයක් නිර්මාණයක් අලුත් නිර්මාණයක් අලුත් හැකියාවක් දෙයක් හදාගෙන ඉන්න ගොඩක් සල්ලි වේදම් කරන්න බෑ සල්ලි වේදම් කරන්න එපා දෙමව්පියන්ට කරදර කරන්න එපා හැම වෙලෙම උත්සාහ කරන්න පරිසරයේ තියෙන සාමාන්‍ය දේවල් වලින් කැඩිච්ච දේවල් වලින් ඒව පාවිච්චි කරලා යම් යම් පුංචි දෙයක් හදන්න මට මහ පරිමාණයව ඕනේ නෑ පුතේ ඔයගොල්ලන් නිර්මාණය කරගන්න ඔයගොල්ලෝ හැකියාව පෙන්වන්න කරන්න ඔයගොල්ලෝ පුළුවන් වෙන පුංචි දෙයක් කරපම ඇති ලොකු ලොකු දේවල්ට යන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? චූටි දේවල් කරන්න අනවශ්‍ය වේදම් කරන්න එපා. ඉතින් අර මගේ මූලික උමනාව තමයි තමන් තුළ තියෙන හැකියාව දක්ෂකම් ඉදිරිපත් කරන්න පුළුවන් පුංචිම පුංචි දේවල් වලින් පටන් අරන් කරගෙන යන්න. ක්ලියර්ද? පැහැදිලිද? ඒතොර ඔයගොල්ලන්ට තේරෙනද මොනවද කරන්න තියෙන්නේ කියලා? ඔව් සර්. හරි. මම ඔයගොල්ලන්ට මේ 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 අපි දැන් කතා කරපු පාඩම ගැන නෝට් එකක් මම එක්කෝ පන්ති වෙලාවේදී මම නැත්තම් WhatsApp එකට දාන්නම්. ඔයගොල්ලෝ හිමීට එක ලියා ගන්න. අමතක වෙන ඉස්සෙල්ලා ලියා ගන්න එක. එක්කෝ පන්තිය පුළවනොත් පන්ති වෙලාවේදී මම දෙන්නම්. බැරි වුණොත් මම WhatsApp එකට දාන්නම්. ඔයගොල්ලෝ ලියා ගන්න. ඒ ලියා ගන්න යද්දිත් මොන හරි බැරි අපහසුකම් මොන හරි තියෙනම් තියෙන්නද කියන එක එතකොටත් අහන්න. හරිද? එතකොටත් අහන්න. මතක තියාගන්න පුතාලා. මේ පාඩම් කරන්නේ ආසාවෙන් සන්තෝෂයෙන් මිසක් ගහන බහින කමට කරන්න යන්න එපා. එහෙම වුණොත් කවදාකවත් එක පිහිටන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට කරන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්කෝ නෝට් එවීමේ හරි නෝට් එක ලිවීමේ හරි එහෙම නැත්නම් මේ මං ගන්න විදිහේ මොකද වැරද්දක් තියෙනවා හරි මොන හරි තියෙනවා නම් ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා කතා කරලා මට කියන්න. මොකද ඒක ඕගොල්ලන්ගේ අයිතියක්. ඉගෙන ගන්න එක ඕගොල්ලන්ගේ අයිතියක් නේ. ඒක ඕගොල්ලන්ට තේරෙන විදිහට උගන්වන්න එක මගේ මං කලිසු දෙයක් නේ. ඒ නිසා මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් තේරෙන දෙයක් තියෙනවා නම් මට කියන්න. එතකොට මම පුජ්ජි දෙක එල්ල කියන්න. මං එතකොට බලලා අඩුපාඩුවක් තියෙනවා නම් හදලා මගේ වරද්දක් තියෙනවා මමත් හදා ගන්නම්. ඔයගොල්ලෝගේ පොතේ මගේ වරද්දක් තියෙන අඩුපාඩුවක් තියෙන එකත් මම කියා දෙන්නම් කරන්නට කියා දින කරගෙන යන්න. බය වෙන්න එපා. ඒ වගේ දේවල්ට ඇවිල්ලා අහන්න, right? මොකද ඒක ඔයාලගේ වාක්‍යයක්. මගේ යුතුකම ඔයාලට ඒ තේන විදිහට කියා දෙන එක. ක්ලියර් නේද? හරි. ඔව් කියන්න. සර් දැන් හවස මම ඉන්නවා දැන් ස්විච් මේ 2A ස්විච් එක. ආ. සර් ඒක මගේ යනවාද නැත්නම් ආයෙ අලුතෙන් තව එකක් හදලා නෑ ඉතින් ඔයාලට පුළුවන් නම් ඒක කමක් නෑ. ඔයාලට පුළුවන් නම් ඒක තව ටික සංවර්ධනය කරලා අහිත ලබලා ඒකම හෝ එහෙම නැත්නම් වෙන එකක් හෝ ඊට වඩා පොඩ්ඩක් නිර්මාණශීලී ලෙස එහෙම කරන්න ප්‍රශ්නයක් නෑ.
මංගතන ගොඩක් ඒක වුණත් කමන්නේ අයිරරය නිර්මාණශීලී සදවන කමන්නා මංගත කිව්වා අර හදේ බෝට්ටුවක් මං කිය බෝට්ටුව හොඳයි කියලා බෝට්ටුව අර දන්නේ නැහැ නමුතර මම කිව්වේ එතනදි මොකක්ද එන්නේ මේක බෝට්ටුවක් කියලා බැලුව බැල්මටම අපිට තේරෙන්නේ නැහැ හැබැයි ටික වෙලා ගියාට පස්සේ නම් තේරෙනවා එකක් කියලා නේද ඉතින් අපි මොකද කරන්න ඕනේ අපි තව නිර්මාණය කරන්න නිර්මාණශීලී වෙන්න බැලුව බැල්මට දැන් ඔයගොල්ලෝ දැකලා තියන්නේ පුතේ චීනායගේ පුඩු පුඩු සෙල්ලම් බඩු අරන් බලන්න මොන තරම් බැලුම බැලුවම කොච්චර ආස හිතනද අපිට නේ හැබැයි ඒක ඇතුළේ මුකුත් දෙනවා මහලුකු දෙයක් නැහැ බැලුවම තියෙන බොහොම පුංචි දේවල් මං දැකර සර්පයා මෙහෙම මෙහෙම සර්පයා යනවා හරිද මෙහෙම මෙහෙම නූල මෙහෙම කරපුවම සර්පයා මෙහෙම මෙහෙම යනවා මොකද එලා තියෙන රබර් බෑන්ඩ් එකකින් තමයි අර පොඩි නූල් බෝලයක් වගේ එකක් තියෙනවා ඒ රබර් බෑන්ඩ් බෝලේ දාලා යන්නේ මහලුකු දෙයක්ද ඒක නැහැ හැබැයි හිතන්න ඕනේ thinking pattern චූටි දේවල් දැකලා තියෙනවා වගේ වනේ ඈ අර ඇදගෙන කරත්තේ තකටකටකට ගායන්නේ රබාලක් වගේ පුරියට රට කරලා වදින්නේ නේ අර මැෂින් එකේ තියෙන කුරුම් පෙට්ටි මැෂින් එක මොනවද මේවා මේ Taman නිකන් නිතර නිර්මාණශීලී දේවල් මේවා හරි ඉතින් බලන්න හිතන්න මට ඕනේ එතකොට ඕකොල්ලන් තුලින්ම ඕකොල්ලොම හිතන වේදමක් නැති අලුත් දෙයක් වෙන්න පුළුවන් තියෙන පරණ දෙයක් අලුත් කරලා ගන්නවා වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හදාගෙන ඉන්න. හරි? clear නේ? තවමරි අහන්න දෙන්න ගන්න දෙන්න. නෑ සර්. තව ගැටලු කියලා දාන්න. සර් කවදන් දෙක හදාගෙන ඉන්න ඕනේ? නෑ මං එහෙම දිනයක් දුන්නේ නැහැ. අපි තමකෝ තව සුමානයක් ඇතුළත. එහෙම හොඳයිද? ඔව් සර්. Excuse me sir. Oh. Sir me pan record එක දානවද sir? Record එක දානවා. Oh. Hi. Record එක දානවා. ඒක record එකත් බලන්න. ඊට අමතරව මේ මම ඔයගොල්ලන්ට note එකක් හදලා දාන්න. ඔයගොල්ලෝ ලියන්න දුන්නොත් එමේ ගොඩාක් කියලා යනවා. වැරදි වෙනවා නම් නැංගස මම පුළුවන් නම් පොඩි note එකක් දාන්නම්. ඒක ලියා ගන්න හැමෝම. ඒකට අමතරව මම එක්කෝ පන්තිය වෙලාවදී හරි දෙනවා බලන්න වැඩේ තියෙන්නේ පන්තිය වෙලාවේ කරන්න වෙලාවක් නැහැ නාම ලේකන අකුණු කරලා ඉල්ල ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න 100ක් විතර තියෙනවනේ ඉතින් අනිත් පන්තිය වල නැමෙයි ඔයගොල්ලන් පන්තිය ඈ ප්‍රශ්න බලාගෙන පොඩි බඳගෙන ගැට ගහන අලමාරි ගණන් ගෙනත් තියගෙන ඒලර අහන ප්‍රශ්න 100ක් විතර ඉතින් සුමාරම දෙක දවසයි මට ඔයගොල්ලන් හම්බ වෙන්න ඒතර මට තියෙන පයිඩේ කියන්න ඇති දෙයක් නැහැ ඔයගොල්ලන් ප්‍රශ්න බෙල්ල වෙරදී පයිඩේ කිවරයි ඉතින් හැමදාම ඔය සෙල්ලම එන්නේ ඒක නිසා ඔයගොල්ලන්ගේ ඔය අනවශ්‍ය ප්‍රශ්න අතර ගත්ත නම් අපිට ලේසි. හරි තමයි අහන්න දෙන්න ගන්න. මොකක්ද කියලා අහන්න. හොඳයි. IT විෂය ගැන මොනවද කරන්න තියෙන්නේ? දැන් මම ඔයගොල්ලන්ගෙන් එදාද ඔයගොල්ලන් අම්මලාටත් මම අහුවා මොනවද තියෙනම් කියන්න කියලා. දැන් මමත් දැන් ඔන්න කිව්වා කාටවත් ලකුණු 50න් එහාට IT වල තියෙන්න බෑ. 50න් එහා අඩු වුණොත් මම එල්ලනවා කරන්න ඉච්චරයි. හරි. එතකොට තේරෙන්නේ නැත්නම් හරි මොනවාරි තියන්නම් කියන්න ඕනේ. නැවතත් මම කියනවා මොකද හේතුව ඕගොල්ලෝ තේරෙන්නේ නැහැ කියලා ප්‍රින්සිපල්ට කිව්වත් හෝ ඕගොල්ලන්ගේ අම්මට කිව්වත් හෝ ඕගොල්ලෝ අම්මවත් ප්‍රින්සිපල්ට කරන්න උගන්නන්නේ නැහැ. උගන්නන්නේ මමයි. ඉතින් මට කිව්වෙ නැත්නම් මං කොහොමද ඒක දන්නේ? නේද මෙතුම්? ආ? මෙතුම් මහරණේ කියන එක. ඒක නිසා මට කියන්න මොනවාරි අඩුපාඩුවක් තියනවා නම් මං ඒව හදලා දෙන්නම්. හරි? තමන දාන්න දෙන්න. ඔව් මොකද තියෙන හන්ද? සර් අපිට මේ හදාගන්න කියලා කිව්වේ සර්. ඔව්. සර් එකට මේ බාහිර ලකුණු හම්බ වෙනවද? ඒක නම් මම පස්සේ කියන්න. ඔක දැන් කිව්වොත් මොකද දන්නවද වෙන්නේ? විභාගයට නම් විතරක් නම් හදයි නැත්නම් හදන්න නැති වෙන්නේ. ලකුණු දෙනවද නැද්ද කියන එක විභාග ප්‍රශ්න පත්‍ර හදනකොට මම කියන්න. දැන් දෙන වැඩේ කරනනම් හරි. මොකද නම් මම දැන් සමහර වැඩ හොඳ හොඩ කරන්නේත් එහෙමනේ. හොඳ වැඩ කරන්නේ ප්‍රශංසා කරොත් විතරයි නැත්නම් කරන්නේ නැහැ. එහෙම කියලා බෑ. හොඳ වැඩ හමුදාම කරන්න ඕනේ. ඒ වගේ තමයි මේකත් ඔයගොල්ලෝ කරන්න ඒ අනුව මම තීරණය කරනවා විභාග දෙනවද නැද්ද කියලා. ඒක ඕලංගේ ඇක්ෂන් එකත් එක්ක තමයි මම තීරණය කරන්නේ. තමනා තියෙනාන්. ඒ? ඔව්. එක්සෑම් එක කවද සරි? එක්සෑම් එක තියෙන්නේ ලබන මාසෙ තියෙන්නේ.
දිනේ ආන්න එපා දිනේ අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමිතවත් දන්නේ නැහැ දිනේ මම තියෙන්නේ මාස කියලා තමයි දන්නේ හරිද තමනද දැන් අහන්න තියෙන දේ අහන්න උදේට පන්තිර ආපම අහන්න නැතුව දැන් ඔක්කොම අහලා තියාගන්න ඒසි එතකොට දෙමත් හොඳට කාලා කරලා එන්න ඕනේ උදේට කලන්ත ගහන්න බෑ හරි කලන්ත ගාවත් එතනම තියලා හිටවගෙන එතනම බිම නිදි කරවනවා මිසක් කා ගෙනියන්නේ නැහැ හරි කලන්ත ගහපු ගාම එතනම බිමින් දොල එතනම තියාගන්නවා නේද කලන්ත ගහනවා කියපු ගාම කරන්න ගහන හැමෝම එතන බිමින් දොල එතනම තියාගන්නවා ඔක්කොමලා උදේට හොඳට කාලා එන්න. ආ තව දෙයක් තමයි පුතේ ඔලෝ කරන්න කියන්න ඕනේ. ඉන්ටර්වල් එකට ඕගොල්ලෝ කොහෙවත් දුහන්න ඇවිදින්න පල්ලියට කියලා දුහන්න යන්න එපා. ඔය බෝල ගෙනල්ලා ගහලා බෝල සෙල්ලම් කරන්න යන්න එපා කිසිම කෙනෙක්. හරිද? ඔය බෝල අරන් ගිහලා ගහන්න ගියාම අයියලත් ඒකෝ යන ගන්නවා රණ්ඩු කර ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අයියර අරව කරා මෙව කරා කියලා කියනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ප්‍රශ්න වැඩි. ඒ නිසා බෝල ගෙනත් ගහ ගන්න අනම්මනම් කරන්න අයියලත් ඒක රණ්ඩු කරන්න යන්න එපා. මං කියලා තියෙන ඉන්ටර්වල් එක තියෙන්නේ මොකටද කියලා. ඉන්ටර්වල් එක වෙලාවේදී ඔයගොල්ලෝ කරන්න ඕනේ කාලා හොඳට වතුර බීලා වොෂ්රූම් ගිහිල්ලා චුට්ටක් නිමියන්නේ නිදහසේ පොඩ්ඩක් එළියට එලා පොඩ්ඩක් කොපකොලංගේ අර මහන්සිය ගිමන් අරින්න එකටයි පිස්සු බල්ල වගේ දුවගෙන මෙයාදාගෙන ඉන්නේ හරිද සීනෝ ගහන්නලට කාගේ හරි අඟේ තිබුණොත් මම දාඩිය දාගෙන ඌරු පෙරාගෙන මම දනගස්සනවා අයමත් හරිද මෙතුම් තේරෙනවද මෙතුම් කියන එක इंटरवल के दिए ना दाढ़ी दागन ऊरो वाके दुआ ने मैं यार अंजलो नहीं अंजलो हरे ये वेलाव दिए ना रेस्ट कराने साह पड़ा करा मानसर पड़ा फ्री एक दिन क्लियर था उधर हमें ले में प्रश्न आ रंगे ना आई यार बोले गाता मैं वगैरह आरवा करा हमें ले प्रश्न आ रंगे ना ये लोग डॉक्टर मंग क्यों हुआ और एक याद आरगन दागनो इट पास प्रश्न अति करो मे देवल पाकिते पानी काले अकनो ये काले दी कर देवल करता विस पड़ा तम कुछ तीन अभी अद्धन अतमूर अभी मेवेदी पाड़ मत इवर कला අපිට තියෙන තව පාඩමක් කරන්නයි මේ පාඩම අපි එනගම කරමු ඒ ඊළඟ සුමානේ පටන් ගමු ඊට නෙක්ස්ට් වීක් මේ වෙද්දි ඒ කියන්නේ ලබන සුමානේ ඊළඟ සුමානේ කියන්නේ අද 21 කනේ ලබන 28 වෙද්දි ඒ කියන්නේ සුමානයක් කල් දෙන්නම් ඒ සුමානේ අතරතුර ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඔය ක්‍රියාකාරකම් කරලා ලෑස්ති කරලා තියන්න අද ආපු නැති ඉන්නවනම් යාළුවෝ ඉන්නම් එයාට පැහැදිලි කරලා දෙන්න මොකද්ද කරේ මොනවද කරන්න තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න යාළුවන්ට එතකොට ඒගොල්ලෝ දැනගනී. කෙසේ වෙතත් මම මේක දාන්නම් ඔයගොල්ලන් group එකට. නායකතුමා ඉන්නව නේද එතන? ආකාශ්. ආ රයිට්. ආකාශ් කියලා කිව්වේ මොකද අපේ පුතාගේ නම ආකාශ්. ඒකින්දයි මතක් රයිට්. හොඳයි ආකාශ්. කොහෙන්ද දන්නේ ආවේ නම ආවේ ලංකාවට නේද? ඈ බලන්න බලන්න එතන ආකාශ්ලා ඉන්නවා. රයිට් හොඳයි එහෙනම් ආකාශ අපඩක් ගත්තද ස්ක්‍රීන්ෂොට් එකක් ඕනෙස ගන්න රයිට් වෙන මොකක් තහන්න දිනද පුතේ යවින්දුගේ මූණ අද තමයි දැක්කේ අපි නේද ආයවින්දු මම ලොකු ෆොටෝ එකක් ගත්තා යවින්ද මූණ විතරක් මොකද මේ පන්තියේ ගහලා එල්ලන්න එපේ මොකද පන්තිය ළමයි වගේ මූණ දැකලා නැහැ යවින්ද යවින්ද ඇහෙනවද මිනිහා ගියාද කොහෙද නේද හරි වෙන මොකද තහන්න තියනවද कूजन गेट मुगुति कूजन कूजन हरी एना बुस्सा जिस पीटा
හෙට ඉස්කෝල දිහාම බලමු. Thank you sir. Good night. God bless you. Okay, good night. God bless you. God bless you. Good night. Bye. Bye. ආකාශ හරි නේද? ඔක්කොම සර මිනිහා ගිහලා